කවුනාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදු නාදයක් පවත්වා নমස්කාරය කියන්නේ. සාදු සාදු සරසනස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. तृतीयंपि संघं शरणं गच्छामि. तृतीयंपि बुद्धं शरणं गच्छामि. तृतीयंपि बुद्धं शरणं गच्छामि. तृतीयंपि धम्मं शरणं गच्छामि. तृतीयंपि धम्मं शरणं गच्छामि. तृतीयंपि संघं शरणं गच्छामि. ततियंपि संघं शरणं गच्छामि. तिसरेण गमनं सम्पूर्णं आमभन्ति अनातिपाता वीरमणि सिक्खापदं समादियामि. पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि. अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि. अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि. कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि. कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि. मुसावादा वीरमणि सिक्खापदं समादियामि. मुसावादा वीरमणि सिक्खापदं समादियामि. सुरामीरे मजपमादट्टाना वीरमणि सिक्खापदं समादियामि. सुरामीरे मजपमादट्टाना वीरमणि सिक्खापदं समादियामि. मी तिसरन सहित ऊ पंचशीलय मार्गफल निवां अवबोध वीम पिनिसम हेतु वेवा तिसरनेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेत. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजसु शृण्वन्तु सद्गुणमुक्तं. धम्मश्रवणकालो अयं वदन्ता. धम्मश्रवणकालो अयं वदन्ता. धम्मश्रवणकालो अयं वदन्ता. नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से. नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से. नमो तस्से भगवतो अरहतु सम्मा सम्बुद्धस्स। කරුණාවන්ත ගුණවර සත්පුරුෂ පින්වත්නි, පින්වන්ත ඉජයලාල් ප්‍රේමසිංහ මැතිතුමා මැතිනි දූදරුවන් විසින් නිර්මාණය කරලා අපිට අපි වෙනුවෙන්ම නිර්මාණය කළ අපට ගුරු පණුරක් කර පූජා කළ මිනිපුර අමාසාන්ද තපෝවනාරාණ සීනාසනයේ සිට අප ශිෂ්‍ය අපරැකී පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ මේ විදිහට සම්බන්ධ වෙනවා. අද සූම් තාසනික संपूर्ण दायकत्वे पिंवंत अपि धार्मिक गमगी महात्मा नांगितयापर महात्म्ये शांति गमगी महात्म्ये सत्पुरुष पिंवतुन විසින් දරනවා. කරුණාවන්ත ගුණපර සත්පුරුෂ පින්වත්නි, ඔයතු මේ වෙනකොට ඔබේ සිතේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා එකිනෙක ඉගෙන ගන්න ආරම්භ කරලා ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අරමුණුත් එක්ක චිත්ත පරම්පරාව ඇතිවීමෙන් පවතිමින් සිදුවන ඒ ක්‍රියාත්මක වීම දැන ඉගෙන ගනිමින් කටයුතු කරන්නේ. මේ වෙනකොට පින්වත්නි, ඔය ඇත්තු අතිමහන්තාරම්මන චිත්තවීතියක් ඉගෙන ගත්තා. එතෙන්දී චක්කු ප්‍රසාදයත් ආලෝකයත් අරමුණත් මනසිකාරයත් ඉතාමත්ම බලවත් නම් ඒක අතිමහන්තාරම්මන චිත්තවීතියක් කියලා ඔබ දැනගත්තා. අතිමහන්තාරම්මන චිත්තවීතියක් හටගද්දී ඇති වෙන්නේ එක අතීත භවංගයක් විතරයි. ඒ විදිහට අතීත භවංග, භවංගචාන, භවංගපච්චීත ආදී විදිහට සිත් තුන නැතුව යද්දිම බලවත් වුණු අලුත් රූප අරමුණක් අරගෙන වීති හිත් ඇති වෙනවා කියලා දැනගත්තා. එතනදී ඒ අතිමහන්තාරම්මන චිත්ත වීතියක අතීත භවංගයේදීම මෙතන ප්‍රසාද රූපත් ඒ වගේම බාහිර රූප අරමුණෙත් උපාදක්ෂණය වෙලා. පින්වත්නි, ඒ විදිහට ඔය ඇත්තෝ වීති හිත් ගැන ඉගෙන ගද්දී පංචද්වාරා වචන හිත ඇති වෙන්නට කලින් ඇතිවන සිතුත් පංචද්වාරා වචනයෙන් පස්සේ පින්වත්නි චිත්ත වීති ආරම්භ ඉඳලා ඊයින් පස්සේ චක්කු විඥානේ හරි සෝත විඥානේ හරි ද්වේන්ද්වාර සිතක්, ඒ වගේම සම්පටිච්ඡනේ, සම්තිරණේ, වොත්තපනේ සහ තදාරම්මණයන්, ඒ වොත්තපණයෙන් පස්සේ ජවනයන්, තදාරම්මන දෙකක් ආදී විදිහට ඊයින් පස්සේ භවංගයේ දක්වා ඒ සිත් ස්වභාවයන් දැනගත්තා. පින්වත්නි, එතනදී ඔය ඇත්තු කටපාඩම් කරගත්තා මේ භවංගේ, අතීත භවංගේ ආදී අකුරු වලින් කියවෙන සිත්වල ස්වභාවය. අහපව මතක් කරගන්නත් එක කියන්න බලන්න. ප මහ ප්‍රාණ ප අකුරෙන් කියවෙන්නේ මොකද්ද? භවංග සිත ස්වාමීන් වහන්සේ. මහ ප්‍රාණ ප ඵල සිත ස්වාමීන් වහන්සේ. ඵල සිත. එතකොට පටි කියන එකෙන් පටිසන්ධිසිත සම්බන්ධයි. චු කියන එකෙන් චුත්තිසිත. චුත්තිසිත. වෝ කියන එකෙන් වොත්තපන හෝ වෝදාන. වෝදාන. අග්ග කියන එකෙන් මග්ගසිත. ගෝ කියන එකෙන් ගෝත්‍ර භූ. ගෝත්‍ර භූසිත. ගෝත්‍ර භූ. සන් කියන එකෙන් පංචද්වාර වජ්ජනසිත. සන්. ආ සම්පටිච්ඡන. සම්පටිච්ඡන. භවංග භවංගසිත පයන්න පංචද්වාරා පරිකාරම සිත පරිකාරමේ නූ අකුරෙන් අනුලෝමය අනුලෝම ඌ අකුරෙන් උපචාර උපචාර කා අකුරෙන් කාය කාය විඤ්ඤාණ කා පයන්න තදාලම්බන තදාරම්බන තදාරම්බන මයන්න මනෝද්වාරා වජ්ජන චයන්න තදාරම්මන තදාරම්මන ච गहयान महाप्राण गहयान गान विज्ञान सोअकुर सोत विज्ञान दयान भवांग चालन द द दयान भवांग उपाच्छेद ती अतीत अतीत भवांग न दंत नयन भवांग चालन शांतिरणे दंत जनयन भवांग चालन भवांग चालन महाप्राण भयान भवांग भवांग හොඳේ පින්වත්නි ඒ විදිහට ඔය ඇත්තෝ ඒ ටික කටපාඩම් කරගත්ත හොඳට මතක තියෙන්නත් ඇති. දැන් අද 35 වෙනි පාඩමෙන් පස්සේ 36 වෙනි පාඩමටයි යමු වෙන්නේ. පත්‍රිකාව ඔය ඇත්තන්ට අපි පොඩි හම්තුත් අපි චතුස්සරිත් මහත්මයාට ලබා දීලා තියෙනවා. පත්‍රිකාව පිළිගන්න. පින්වත්නි මෙතනදී අපි අති මහන්තාරම්මන චිත්ත වීති හිමි ඉගෙනගෙන දැන් ඉගෙන ගන්න පරිත්තාරම්මන චිත්ත වීති අති පරිත්තාරම්මන චිත්ත වීති පරිත්තාරම්මන චිත්ත වීතිය වස්තු රූපයත් අරමුණත් ආලෝකයත් මනසිකාරයත් මෙන්න මේවා දුර්වලතාවයේ හුඟක් වැඩි නම් හුඟක් දුර්වල නම් භවංග චලනයේට කලින් අතීත භවංග හතරක් හෝ වැඩි ගණනක් ඇති වෙනවා. ඒ කියන්නේ වස්තුවත් අරමුණත් ආලෝකයත් මනසිකාරයත් දුර්වල නම් පින්වත්නි භවංග චලනයේ ඇති වෙන්න කලින් අතීත භවංග හතරක් හරි ඊට වැඩි ගණනක් හරි ඇති වෙනවා. ඒ විදිහට භවංග චලනයේට කලින් අතීත භවංග හතරේ ඉඳලා නවය දක්වා ගත වෙන්නට යන චිත්ත වීති හයක් තියෙනවා. එතකොට ඒ චිත්ත වීති පරිත්තාරම්මන චිත්ත වීති කියලා තමයි හඳුන්වන්නේ. හතරේ ඉඳලා නවය දක්වා. පින්වත්නි අතීත භවංග හතරක් ගත වෙලා අතීත භවංග හතරක් ගිහිල්ලා මොකද වස්තු ආරම්මන ආලෝක මනසිකාරය ආදී දුර්වලයි. අතීත භවංග හතරක් ගිහිල්ලා භවංග චලනය භවංග පච්ඡේදය පංචත්වාරා වචනය චක්කු විඥානේ සම්පටිච්ඡනේ සම්තිරණේ වොට්ටපනේ කියන හිත් 11 ගෙවුනට පස්සේ චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙන රූප අරමුණේ ඉතිරි කාලයේ චිත්තක්ෂණ 6යි තියෙන්නේ. ඔය අත දන්නවා දැන් මේ චිත්ත වීතියක සිත් 17ක් ඇති වෙන්නේ. ඒ ඇති වෙන්න හේතුව රූපක්ෂණයේ ආයු කාලයේ එක්ක එතකොට රූපේ ආයු කාලයත් එක්ක එතනදී මොකද චක්කු ප්‍රසාර රූපයයි බාහිර රූප අරමුණයි ඒ වගේ ආයු කාලයත් එක්ක මෙතන ගන්න ඕන. කාගේ හරි චිත්ත සන්තතියක අතීත භවංග හතරක් ගත වෙලා භවංග චලන ඒ කියන්නේ පස්වෙනියක භවංග උපච්ඡේදේ 6 වෙනි එක පංචද්වාරා වචනේ 7 වෙනි එක චක්කු විඥානයේ 8 වෙනි එක සම්පටිච්ඡනේ 9 වෙනි එක සම්තිරණේ 10 වෙනි එක වොට්ටපනේ 11 වෙනි හිත. එතකොට 11 කියලා කියන්නේ අර රූපයේ ආයු කාලයෙන් අවස්ථා 11ක් ගෙවිලා රූපේට ආයු කාලයේ තියෙන චිත්තක්ෂණ 17යි. එතකොට තව ඉතිරි වෙලා තියෙන රූපේට ජීවත් වෙන්න චිත්තක්ෂණ 6ක් විතරයි. වොට්ටපන හිතට පස්සේ ඔබ දන්නවා ඇති වෙන්න ඕනේ ජවන්සිත 7 කියලා. ජවන්සිත ඇති වුණොත් පින්වත්නි 6 වෙනි ජවන් හිතේ බංගක්ෂණයේදී රූප අරමුණේ බංගක්ෂණයේ සිද්ධ වෙන හින්දා 7 වෙනි ජවන් හිතක් පහළ වෙන්නේ ඉඩක් ලැබෙන්නේ නැතුව යනවා. දැන් තව ඉතිරි වෙලා තියෙන්නේ අපිට 6යිනේ. ඒ ඉතිරි වෙලා තියෙන චිත්තක්ෂණ 6 වෙනුවට අපිට ජවන් හිත් 7ක් ලැබෙන්න වෙනවා. ඒ නිසා ජවන්සිත 7ක් ලැබෙන්නට ගියෝතින් අපිට 7 වෙනි ජවන් හිතා 15 වෙනි ඉඩක් ලැබෙන්නේ මොකද 6 වෙනි ජවන් 6 වෙනි අවස්ථාවේ කියන 17 වෙනි අවස්ථාව උදාවන හින්දා අර රූපේ විනාශ වෙලා යනවා මොකද වර්තමාන අරමුණක් නේ ගන්න චිත මෙන්න මේ කියන අවස්ථාවන් වලදී ඇරෙන්න අනිත් හැම වෙලාවකදීම ජවන්සිත 7ක්ම ඇති වෙන්න ඕන හැබැයි ජවන්සිත 7ක් ඇති වෙන්නේ නැහැ मानासन्न कालय एवागीम सिहिमूचा अवस्थाव दिये गिलेन अवस्थाव सिहि विसान्यव सिहिय नैतिव इन्न अवस्थाव मवकुसिं बिहिवन अवस्थाव वगे मे वगे वेलावां वलदी हृद वस्तु वगे एवा बहुम दुर्वलव තියෙන ए हृद वस्तुवे दुर्वलकम हिंदा इतामत ए अधिकव ඇතිවන ए ජවන්සිත ඇති වෙන්නේ නැහැ ජවන්සිත ඇති වෙන්නේ පින්වත්නි 5ක් හෝ 6ක් විතරයි මේ වගේ වෙලාවට ජවන්සිත 7ම ඇති වෙන්නේ නැහැ අනෙක් වෙලාවන් වලදී ජවන්සිත 5ක් හෝ 7ක්ම ඇතිවීම ධර්මතාවයක් එතකොට මේ වගේ වෙලාවන් වලදී පින්වත්නි ජවන්සිත 5ක් හෝ 6ක් ඇති වෙනවා අනෙක් වෙලාවන් වලදී ජවන්සිත ඇතිවීම පින්වත්නි 5ක් හෝ 7ක් විදිහට ධර්මතාවයක් එක මේක මරණාසන්න වෙලාවේදී චිත්ත වීතිය දුර්වලයි ජවන්සිත 5ක් ඇති වෙන්නේ ඒ සිහි මෝචාව වතුරේ ගිල්ලා ඉන්නකොට සිහි නිය නැතුව සිහි විසඤ්ඤව ඉන්නකොට මෞකුසින් බිහිවන වෙලාවල් වගේ හෘද වස්තුව කියන වස්තු රූපේ දුර්වලව තියෙන හින්දා ජවන්සිත 5ක් හරි 6ක් තමයි ඇති වෙන්නේ ජවන්සිත 7ක් ඇති වෙන්න ඉඩ නැත්නම් ජවන්සිත වෙනුවට ඇති වෙන්නේ පින්වත්නි වොට්ටපනෙහි 2ක් හරි 1ක් හරි ඉතිරි චිත්තක්ෂණ භවංග හිත්වලින්ම පිරෙනවා ජවන්සිත 7ක් ඇති වෙන්න ඕන මේ සාමාන්‍ය ජීවිතයේදී අර මානසන්න සිහි මෝචා වතුරේ ගිලෙන සිහි විසඤ්ඤව ඉන්න මව්කුසින් බිහි වෙනවා වගේ දුර්වල හද වස්තුවක් තියෙන වෙලාවල් ඇරෙන්න අනිත් වෙලාවන් වලදී ජවන්සිත 7ක් ඇති වෙන්න ඕන. ඇති වෙන්න ඉඩක් ලැබෙන්නේ නැත්නම් ජවන්සිත වෙනුවට පින්වත්නි ඇති වෙන්නේ තවත් බොට්ටපනෙහි 2ක් හෝ 1ක් ඉතිරි සිත්වලට ඇති වෙන්නේ භවංග හිත්. වොට්ටපන හිත් 2ක් හෝ 1ක් ඇති වෙනවා. ඉතිරි හිත් භවංග හිත් වෙනවා. අපි බලමු දැන් ඒක කොහොමද වෙන්නේ කියලා. චක්කුද්්වාරයේ මේ විදිහට පරිත්තාරම්මන වීති 6ක් ඇති වෙනවා. චක්කුද්්වාරයේ පරිත්තාරම්මන වීති 6ක් ඇති වෙනවා සෝතද්්වාරයේ පරිත්තාරම්මන වීති 6ක් ඇති වෙනවා ගහනද්්වාරයේ ජීවහද්්වාරයේ කායද්්වාරයේ පරිත්තාරම්මන වීති 6ක් ඇති වෙනවා අපි ඒ වයින් චක්කුද්්වාරයේ විතරක් ගමු දැන් මේ ටික කියද්දිම ඔය ඇත්තන්ට අරමුණු එහෙම පෙනෙද්දි සමහර ඒවා මතක නැතු වුණු විදිය ඔය ඇත්තන්ගේ හිතත් එක්ක සමහර හොඳට පේන විදිය දුර්වලව පේන විදිය මම ඒක හරියට දැක්කේ නෑනේ මම ඒක හොඳටම දැක්කා මේ ආදී විදිහට පින්වදී ඒක සිද්ධ වුණේ කොහොමද කියන එක කල්පනා කරලා බලන්න හීන දැක්කට කෝදෑ එකක්වත් මතක නෑ කියලා සමහර අය කියනවා නේද සමහර හීන පලාපල අහන්නත් අපිට කතා කරනවානේ මෙහෙම දෙයක් වුණා සයනස් මෙහෙම හීනයක් දැක්කා මොකද්ද දැන් නැහැ වෙන්න තියෙන්නේ කියලා හදී ඒ හීන කියා ගන්නත් බෑ සමහරවිට හීනේ අමතකයි මොකද්ද වෙන්නේ පින්වත්නි අතීත භවංග 4ක් ගත වෙලා භවංග චලනයේ ආදී ඇති වෙලා වොට්ටපන හිත් 3ක් භවංග හිත් 4කින් අවසන් වෙන්නේ පළවෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය පළවෙනි පරිත්තාරම්මන චිත්ත වීතියේදී ඔන්න අතීත භවංග 4ක් ගත වුණා. දැන් බලන්න 1 t අකුර 2 t 3 t 4 t t කියන එකෙන් කිව්වේ අතීත භවංග අතීත භවංග. ඊට පස්සේ පින්වත්නි අතීත භවංග 4ක් ගත වෙලා භවංග චලනයේ ආදී ඇති වෙලා භවංග චලනයේ ආදී ඇති වෙලා ඊට පස්සේ වොට්ටපන හිත් 3ක් එක්ක භවංග හිත් 4කින් අවසන් වෙනවා පළවෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය. එතකොට භවාංග චලනය ආදී ඇති වෙද්දී න කුලෙන් පස්වෙනි එක මොකද්ද? සම්තිරණ වොත්තප. න භවාංග චලනය. භවාංග චලනය. ඊට පස්සේ ද කුලෙන් හයවෙනි එක ඡේදය. භවාංග උපච්ඡේදය. හත්වෙනි එක පංචද්වාර වාචනය. අට චක්කු විඥානය. චක්කු විඥානය. චක්කු විඥානය. නවය ඔන්න පටන් ගත්තා අපි දැන් මේ කියන ගොට්ටපන හිත්. දැන් මෙතෙන්දී ගොට්ටපන හිත් තුනක් එක්ක භවාංග හිත් හතරක් ඇති වෙන්න ඕනනේ. එතකොට 11 වෙනි එක මොකද්ද? ගොට්ටපනේ. 12 ඔත්තපන. 13 ඔත්තපන. 14 භවාංග. 15 භවාංග. 16 ඔන්න දැක්ක නේද පින්වත්නි? ඒතර භවාංග හිත් හතර තමයි 17 16 15 14 කියන හතර. වොට්ටපන හිත් තුන තමයි 13 12 11 කියන තුන. එතකොට මෙතනදී මුලින් ඉඳන් එනකොට 1 2 3 4 ඇවිල්ලා අතීත භවාංග. ඊට පස්සේ භවංග චලනයේ භවංග උපච්ඡේදේ පංචද්වාරා වචනේ චක්කු විඥානයේ සම්පටිච්ඡනේ සම්තිරණය. එතකොට සම්තිරණය 10 වෙනි එක, සම්පටිච්ඡනේ 9 වෙනි එක, චක්කු විඥානයේ 8 වෙනි එක, පංචද්වාරා වචනේ 7 වෙනි එක, භවංග උපච්ඡේදේ 6 වෙනි එක, ඒ වගේම භවංග චලනය පින්වති 5 වෙනි එක. මුල් හතර අතීත භවංග, අන්තිම තුන භවංගය. එතකොට අතීත භවංග මුල් හතර, අන්තිම තුන භවංගය. ඒ මැද තියෙන පින්වත්නි භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාරා වචනය, චක්කු විඥානයේ සම්පටිච්ඡනේ සම්තිරණේ. ඉන්පස්සේ 10 11 11 12 13 වොට්ටපන හිත් තුන. පැහැදිලි නේද? එහෙමයි සානස්. එතකොට අතීත භවංග හතරක් ගත වෙලා භවංග චලනය ආදී ඇති වෙලා වොට්ටපන හිත් තුනක් හා භවංග හිත් හතරකින් අවසන් වන පළවෙනි පරිත්තාරම්මන චිත්ත වීතියයි ඔය ඇත්ත දැන් ඉගෙන ගත්තේ. ඊටු ටිකක් දැන් ලියසි පුංචි වෙනස්කම් තියෙන්නේ. දැන් පළවෙනි එකේ අතීත භවංග හතරක්නේ. දෙවෙනි එකේදී අතීත භවංග පහක් වෙනවා. අතීත භවංග පහක් ගත වෙලා දැන් ඔය ඇත්තන්ගේ ඇස් වලින් රූප පේනකොට එහෙම අර මේ කලින්ට වඩා දැන් ගොඩක් ටිකක් දුර්වල වෙනවා තවත්. එතකොට අතීත භවංග පහක් ගත වෙලා වොට්ටපන හිත් තුනක්, භවංග හිත් තුනකින් අවසන් වන දෙවෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය. එක මොකද්ද? පළවෙනි සනේ අතීත භවංගය. දෙක අතීත භවංගය. තුන අතීත භවංගය. හතර අතීත භවංගය. පහ අතීත භවංගය. ඔන්න දැන් අතීත භවංග පහ. ඊට පස්සේ 6 භවංග චලනය. 7 භවංග උපච්ඡේදය. 8 පංචද්වාර වාචනය. 9 චක්කු විඥානය. 10 සම්පටිච්ඡනය. 11 සම්තිරණය. 12 වොත්තපන. 13 වොත්තපන. 14 වොත්තපන. 15 භවංග. 16 භවංග. 17 භවංග. ඔන්න මේ රූපක්ෂණයේ ආයු කාලය අවසන් වුණා. දැන් ওই වගේම තමයි තුන්වෙනි පරිත්තාරම්මන චිත්ත වීතියත්. තුන්වෙනි පරිත්තාරම්මන චිත්ත වීතියේ අර දෙවෙනි එකට වඩා තව භවංග හිතක් එකතු වෙනවා. ඒ කියන්නේ අතීත භවංග 6ක් වෙනවා. අතීත භවංග 6ක් ගත වෙලා වොට්ටපන හිත් තුනක් එක්ක භවංග හිත් දෙකකින් අවසන් වන තුන්වෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය. 1 අතීත භවංගය. 2 අතීත භවංගය. 3 අතීත භවංගය. 4 අතීත භවංගය. 5 අතීත භවංගය. 6 අතීත භවංගය. 7 භවංග චලනය. 8 भवच्छेदे नवये पंचद्वारार्चने दहाये चक्षुविज्ञाने इकोलह सम्पतिकरणे दोलह संतीकरणे दहतुने वोत्तपने दहतरे वोत्तपने पहलवे वोत्तपने दासये भवांग दहते भवांग भवांग भूमि होने भवांग सिद्धांत है अतः पास है अतः इतना कुछ देंगा पी तुम्हेनी चित्तवीतीय ते यमुने नवा तुम्हेनी चित्तवीतीय जे अतीत भवांग हायक के लाभ की हुआ ने देंग हाथर वेनी चित्तवीतीय बालानों ना अतीत भवांग हाये जी इक्का देख कर तूना हाथर पा हाये में पिंगवतनी අතීත භවංග උනා ඊට පස්සේ 7 වෙනි එක භවංග චලනේ 8 වෙනි එක භවංග උපච්ඡේදී 9 වෙනි එක පංචාදාරා වචනේ 10 චක්ක විඥානේ 11 සම්තිරණේ සම්පටිච්ඡනේ 12 සම්තිරණේ 13 14 15 වොට්ටපන 16 17 භවංග හිද්දක දැන් අපි 4 වෙනි චිත්ත වීතිය හතරවෙනි චිත්තවීතිය අතීත භවංග හතක් ගත වෙලා වොට්ටපන හිත් තුනක් එක්ක එක භවංග හිතකින් අවසන් වෙනවා අතීත භවංග හතක් ගත වෙනවා වොට්ටපන හිත් තුනක් ගත වෙනවා ඊට පස්සේ පින්වත්නි එක භවංග හිතකින් අවසන් වෙන භවංග හිත් එකයි හම්බ වෙන්නේ මේක හතරවෙනි පරිත්තාරම්මන චිත්තවීතිය एक अतीत भवांगय देख अतीत भवांगय तुन अतीत भवांगय हतर अतीत भवांगय पहा अतीत भवांगय आय अतीत भवांगय हत अतीत भवांगय वरना अतीत भवांग हत इवरुना දැන් චිත්තක්ෂණ මේ රූපී ආය කාලයේ චිත්තක්ෂණ හතක් දැන් ඉවරයි අටවෙනි චිත්තක්ෂණේ එන්නේ අට नवये दहाये पंचद्वारावचने एकोलह चक्षुविज्ञाने दोलह सम्पतिकरणे दहतुने संतीरणे दहतरे वोत्तपने पहलवे वोत्तपने दासये वोत्तपने दहते भवांग ඔන්න දැන් ඒ රූපේ ආයු කාලයත් අවසන් වුණා චිත්තක්ෂණ 17යි පින්වත්නි රූපේට ආයු කාලයේ තියෙන්නේ හතරවෙනි චිත්ත වීතියේදී ඒ විදිහට අතීත භවංග හතක් ආවා වොට්ටපන තුනක් ආවා භවංග එකක් ආවා ඊළඟට පස්වෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය පස්වෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය අතීත භවංග 8ක් ගත වෙලා वोट्टपन हि तुनकिन अवसान वेनवा भवांग ये ඇති වෙන්නේ නැහැ ඒකට හේතුව එතනින්ම ඒ රූපයේ ආයු කාලය අවසන් වෙන හින්දා එක අතීත භවංගය දෙක අතීත භවංගය තුන අතීත භවංගය හතර අතීත භවංගය පහ අතීත භවංගය හය अतीत भवांगे हत अतीत भवांगे अट अतीत भवांगे उन्हें देंग इवरुना अतीत भवांगे इम्पास देंग रूपे आयु काले सन आटक देंग इवर वेला दें नावे ने सने नावे ये भवांगे चालने दहाये भवांगे पांचे एकोलह पांचद्वारावाचने दोलह चक्षुविज्ञाने दहतुने संपटिच्चने दहतरे संतीरणे पहलवे वोत्तपने दासये वोत्तपने दहते वोत्तपने හොඳයි දැන් ඔන්න පරිත්තාරම චිත්තවීති අන්තිම චිත්තවීතිය ඒ තමයි 6 වෙනි එක මේකෙදී අතීත භවංග 9ක් ලැබෙනවා අතීත භවංග 9ක් ගත වෙලා වොට්ටපන හිත් දෙකකින් අවසන් වෙනවා මේ පරිත්තාරම්මන් චිත්ත වීතිය. एक अतीत भवांगे दिक अतीत भवांगे दुन अतीत भवांगे हतर अतीत भवांगे महा अतीत भवांगे हय अतीत भवांगे हत अतीत भवांगे अट अतीत भवांगे नवय अतीत भवांगे इतन अतीत भवांगे नवयक आयु कालयक इवर वेला रूपये रूपारामणे शब्दारामणे गंधारामणे ඒ විදිහට ආයු කම්සන 9ක් අවසන් වෙලා දැන් 10 පංචාත්මකය 10 භාවංග චලනය 11 භාවංග පච්චේදය 12 පංචාත්කාරාවචනය 13 චක්කු විඥාන 14 පරිත්තාරම්මන චිත්ත වීති ටික අවසන් වුණා පරිත්තාරම්මන චිත්ත වීති ඔක්කොම කීයක් තියෙනවද 6ක් තියෙනවා පරිත්තාරම්මන චිත්ත වීති වල ජවන්සිත ඇති වෙනවාද ජවන්සිත ඇති වෙන්නේ නැති වෙන්නේ හේතුව මොකද්ද? ජවන්සිත හතර ඇති වෙන ඉඩ වස්තු රූපය දුර්වල නිසා. දුර්වලයි. අනිත් ජවන්සිත හතක් එකවර ඉදීමට ඒක ධර්මතාවයක් නිසා ඊට අවස්ථාවක් නැති වෙනවා. අවස්ථාවක් නැති වෙලා යනවා. ජවන්සිත හතක් ඇති වෙන්නට අවස්ථාව නොලැබුණේ දුර්වලතාවයට පත් වුණා වස්තු ආරම්මන ආලෝක මනසිකාර කියන මෙන්න ඒවා දුර්වල හින්දා පින්වත්නි ජවන්සිත ඇති වෙන්නට අවස්ථාවක් නොලැබී ගියා සාමාන්‍ය ජවන්සිත ඇති වෙන්නට ඕන හතක් හැබැයි ජවන්සිත 5ක් 6ක් ඇති වෙන්න පුළුවන් ඒ කොයි වගේ වෙලාවන් වලටද මරණාසන්න අවස්ථාවේ සිහිමුර්තාවක් වුණ අවස්ථාවක बिहिवन अवस्थावेदी පරිත්තාරම්මන වලින් පස්සේ අති පරිත්තාරම්මනේ පින්වත්නි තවත් දුර්වලයි වස්තු ආරම්මන ආලෝක මනසිකාර කියන මේ වගේ දුර්වලතාවයේ ගොඩක්ම වැඩි. හුඟක්ම වැඩි. ඒ දුර්වලතාවයේ වැඩි නිසා භවාංග චලනය වෙන්න කලින් අතීත භවාංග හිත් 10 ඉඳලා 15 දක්වා ගත වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් වොට්ටපන හිත් දෙකක්වත් හටගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. වොට්ටපන සිත් දෙකක්වත් හටගන්න ඉඩක් ලැබුණ නැතුව ගියෝතින් වීති හිත් හටගන්නේ නැති එක ධර්මතාවයක්. ඒ කියන්නේ වොට්ටපන හිත් ඇති වෙන්නේ නැත්නම් වීති හිත් ඇති වෙන්නේ වීති හිත් වෙන්නේ පංචද්වාර වචනේ ඒ වගේම චක්ක විඥානයේ සම්පටිච්ඡනේ සම්තිදනයේ කියන ඒ සිතුත් ඇති වෙන්නේ වොට්ටපන හිත් දෙකක්වත් හටගන්න ඉඩ ලැබෙන්නේ නැත්නම් වොට්ටපන හිත් දෙකක්වත් හටගන්න ඉඩ ලැබෙන්නේ නැතිකම උනොත් පින්වත්නි වීති හිත් ඇති වෙන්නේ නැති එක චිත්ත නියාමයේ ස්වභාවය චිත්ත නියාමයටයි ස්වභාවය ඒකින්ද පංචද්වාර වචනය චක්කු විඥානයේ සම්පටිච්ඡනයේ සම්තිරණේ ආදී වීති හිත් ලැබෙන්නේ නැහැ භවංග පච්ඡේදයක් ලැබෙන්නේ නැත්නම් පංචද්වාර වචනයකොත් ලැබෙන්නේ නැහැ මේ චිත්ත වීතියේ අරමුණට භවාංග චලනය කරන්නට පුළුවන් විදිහට රූපේ ඇති වෙලා චිත්තක්ෂණ 10ක් හෝ වැඩි කාලයක් ගත වෙලා ඉස්සරහට චිත්තක්ෂණ 7ක් හෝ අඩු ගාණක් තියෙන හින්දා රූපේ නිරුද්ධ වෙන්න ආසන්න හින්දා මේ අරමුණ හඳුන්වන්නේ අතිපරිත්තාරම්මන චිත්ත වීතියක් කියලා. දැන් මොන පළවෙනි අතිපරිත්තාරම්මන චිත්ත වීතිය පළවෙනි අතිපරිත්තාරම්මන චිත්ත වීතියේ අතීත භවංග 10ක් ගත වෙලා භවංග චලන 2ක් ඇති වෙලා නැති වුණාට පස්සේ ඉතින් චිත්තක්ෂණ 5 භවංග හිත් වලින් පිරෙන්නේ භවංග චලනේ වෙනවා හැබැයි භවංග චලන දෙකක් ඇති වෙලා නැති වෙනවා. ඉතින් ඒවත් පින්වත්නි භවංග හිත්ව වෙනවා. භවංග පච්ඡේදයක් නැහැ. ඒ වගේම පංචද්වාරා වචනයක් නැහැ. චක්කු විඥානයක් නැහැ. සම්පටිච්ඡනයක්, සම්තිරණයක්, උත්තපනයක් නැහැ. දැන් ඔන්න පින්වත්නි අපි ඒකේ පළවෙනි හිත. එක අතීත භවංගය දෙක අත්හාමුදුරනේ මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න මේ භවංග අතීත පරිණාමන චිත්ත වීතිය. ඔව් අතිපරිත්තාරම්මන මේ පළවෙනි චිත්ත වීතිය නේද? අතිපරිත්තාරම්මන චිත්ත වීතිය. එහෙමයි ස්වාමී. ඉන්නේ අතිපරිත්තාරම්මන චිත්ත වීතිය අර කිව්ව පරිත්තාරම්මන චිත්ත වීතිය වලට වඩා තවත් ගොඩක් දුර්වලයි. ඒ දුර්වල වෙන්නේ වස්තුව අරමුණ ආලෝකේ මනසිකාර කියන මෙන්න මේ හතරම. ඒ සියල්ලම දුර්වලයි. ඒ දුර්වල හින්දා අතීත භවංග 10 ඉඳලා 15 දක්වා ඇති වෙන්න පුළුවන් දුර්වලකම නිසා. මොකද ඒ ප්‍රසාද රූපයත් මේ වෙනකොට ඉපදිලා තිතික්ෂණවල 10 දක්වා ඇවිල්ලා. ඒ වගේම පින්වත්නි මේ බාහිර රූප අරමුණත් හටගෙන 10 දක්වා ඇවිල්ලා. එතකොට ඒකේ පැවැත්ම දැන් ගොඩක් වෙලා. දැන් ඒකේ ආයු කාලයෙන් භාගයකට වඩා දැන් ගෙවිලා අවසන්. භාගයකට වඩා ඒ වගේ රූපේ ප්‍රසාද රූපවලත් බාහිර රූප අරමුණෙත් ආයු කාලයේ භාගයකට වඩා ගෙවිලා තියෙනවා. ඒකින්ද 10 ඉඳලා 15 දක්වා ගත වෙන්න පුළුවන් අතීත භවංග. අතීත භවංග 10 නම් 15 දක්වා ගත වුණොත් පින්වත්නි වොට්ටපන හිත් ඇති වෙන්නේ ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකද වර්තමාන අරමුණක් එක්ක තමයි මේ චක්කු විඥාන සෝත විඥාන ආදී හිත් ඇති වෙන්න ඕන. වර්තමාන අරමුණේ දැන් ආයු කාලයේ ගොඩක් අවසන් වෙලා අතීත භවංග ගොඩක් ගෙවිලා තියෙන හින්දා ඒකට හැකියාව නැහැ වොට්ටපන හිත් ඇති වෙන්න. වොට්ටපන හිත් දෙකක්වත් හට ගන්න ඉඩ ලැබුණ නැත්නම් පින්වත්නි ඒ චිත්ත වීතියේ පංචද්වාරා වචනේ චක්කු විඥානයේ සම්පටිච්ඡනේ සම්තිරණේ ආදී වීති හිත් ලැබෙන්නේ නැහැ. එතකොට වීති හිත් ලැබෙන්නේ නැහැ. වීති හිත් ලැබෙන්නේ නැතෝ යනකොට භවංග පච්ඡේදයක් ලැබෙන්නේත් නැහැ. පංචද්වාරා වචනයක් ලැබෙන්නේත් නැහැ. මේ චිත්ත වීතියේ අරමුණට භවංග චලනය කරන්න පුළුවන් වෙන්නේ රූපේ ඇති වෙලා චිත්තක්ෂණ 10ක් හරි වැඩි ගන්නක් හරි ගත වෙලා තියෙද්දි ඉදිරියට චිත්තක්ෂණ 7ක් හෝ අඩු ගන්නක් තියෙන හින්දා රූපේ නැති වෙන්න ආසන්න හින්දා පින්වත්නි මේ පළවෙනි චිත්ත වීතියේදී භවංග 10ක් ගත වෙලා භවංග චලන දෙකක් හටගෙන නැති වුණාට පස්සේ ඉදිරි චිත්තක්ෂණ 5 භවංග හිත් 5කින් පිරෙනවා. පැහැදිලිද? එහෙමයි ස්වාමීනි. හරි. එහෙනම් කියන්න බලන්න එක අතීත භවංගය. එක අතීත භවංගය. තුන අතීත භවංගය. හතර අතීත භවංගය. පහ අතීත භවංගය. හය අතීත භවංගය. හත අතීත භවංගය. අට අතීත භවංගය. නවය අතීත භවංගය. 10 අතීත භවංගය. 11 භවංග චලනය. භවංග චලනය. භවංග චලනය. පුනහ පව 13 භවංගය. 14 භවංගය. 15 භවංගය. 16 භවංගය. 17 භවංගය. පින්වත්නි ඔය ඇත්තන්ට තේරුණාද? එහෙමයි සර්. පැහැදිලි නේද? එහෙමයි සර්. හැමෝටම තේරුණානේ. නොතේරී තේරුණා කියනවා නෙමෙයිනේ. හොඳයි. මේ සමහර කට ඔව්ව තේරුණා කියන ප්‍රශ්න ආදී තමයි ඒක බලන්න ඕන. දැන් දෙවන චිත්ත වීතිය. අවසරයි ස්වාමීන් වහන්සේ, එතන භවංග චලන දෙකක් යනවද? ඔව් භවංග චලන දෙකක් තියෙනවා. ඊට පස්සේ ඔක්කොම භවංග. ඊට පස්සේ ඔක්කොම භවංගය භවංග චලන වුණාට භවංග පච්චේද පංචද්වාරා වචනය ඒ වගේම චක්ක විඥානයේ සම්පටිච්ඡනේ සම්තිරණේ වොත්තපන නැහැ භවංග මිජවණයක් කොහොමත් නැහැනේ වොත්තපන නැහැ ඒ වෙනුවට භවංග තියෙන්නේ අර රූපයේ උපාදක්ෂණයත් අතීත භවංග හිත රූපයේ උපාදක්ෂණයෙන් පස්සේ තිතික්ෂණයේ දෙවෙනි එකත් අතීත භවංග 3 4 5 6 7 8 9 10 දක්වා අතීත භවංගමයි තියෙන්නේ භවංග චලන දෙකක් තියෙනවා ඊට පස්සේ අහපව් 13 14 15 16 17 භවංගම වෙනවා පැහැදිලිනේ ස්වාමීන් එතකොට මේ ඒ වගේ පළවෙනි අතිපරිත්තාරම්මන වලින් අපිට රූපයක් පේන්නේම නැද්ද ස්වාමීන් වහන්සේ අතිපරිත්තාරම්මන වලින් පින්වත්නි ඒ රූපයක් පේන චක්කු විඥානේවත් ඒ වගේම පංචද්වාරා වචනේවත් මේ ඇති වෙලා නැහැ පංචද්වාරා වචනේට අරමුණු වෙන්න ඕනේ එහෙම වෙලත් නැහැ නමුත් චලනයක් විතරක් වෙලා තියෙනවා මේ චිත්ත වීතියේදී චලනයක් විතරක් වෙලා තියෙනවා අර රූපය නිසා ඒ චලනේ වෙලා තියෙන්නේ ඒකයි චක්කු විඥානේට අයිති වෙන්නේ තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒක ඇසෙන් හටගන්න රූපය ගැනීම වෙනුවෙන් ඒ අලුත් ආරම්මණය වෙනුවෙන් භවංග චිත්තසංතතිය සෙලවෙනවානේ සෙලවීම විතරයි මෙතෙන්දි වෙන්නේ ඒක භවංග චලනයේ විතරයි ඒ අරමුණ ඉවත් වෙන හිත ඇති වෙන්නේ නැහැ අලුත් අරමුණක් ගන්නෙත් නැහැ ඔව් අපිට එතකොට අර ඡායාව වගේ දේවල් පෙනිලා නිකන් ඉබේම නැති වෙනවා වගේ තේරෙන්නේ මේ වගේ වෙලාවද ස්වාමීන් වහන්සේ ඔව් මේ වගේ වෙලාවන් වලදී ඡායාව වගේ පේනවා කියලා ගන්නත් බෑ ඒක වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට කියනවා ඡායාව වගේ පේනවා නම් අර පරිත්තාරම්මන පැත්තට යන්න ඕන මේක වෙන්නේ කොහොමද කියලා මම මේක අන්තිමට මේ කියලා දෙනවා හොඳයි ස්වාමීන් වහන්සේ දෙවන අතිපරිත්තාරම්මන චිත්ත වීතියේ අතීත භවංග 11ක් ගත වෙලා භවංග චලන දෙකක් ඇති වෙලා නැති වුණාට පස්සේ ඉතිරි චිත්තක්ෂණ 4 භවංග හිත් 4කින්ම පිරෙනවා. අතන ඉතිරි චිත්තක්ෂණ 5ක් වුණා මෙතන ඉතිරි චිත්තක්ෂණ 4ක් වුණා. පළවෙනි එක අතීත භවංගය. අතීත භවංගය. අතීත භවංගය. අතීත භවංගය. තුන අතීත භවංගය හතර අතීත භවංගය පහ අතීත භවංගය හය අතීත භවංගය හත අතීත භවංගය අට අතීත භවංගය නවය අතීත භවංගය දහය අතීත භවංගය 11 අතීත භවංගය 12 භවංගය 13 දැන් චක්කු විඥානේ අරමුණ අරගත්තද මේ එක හිතකින්වත් නෑ 14 භවංග 15 භවංග 16 භවංග 17 භවංග ඒ දෙවෙනි අතිපරිත්තාරම්මන චිත්ත වීතිය ඕන දැන් තුන්වෙනි අතිපරිත්තාරම්මන චිත්ත වීතියට එන්නේ. දැන් මේ ඔක්කොම 200 අර පළවෙනි එක තීරුම් ගත්ත කියන්නේ මේ ටික ඔය ඇත්තන්ට ඔක්කොම එකින් එක අඩු වැඩි වීම විතරයි වෙන්නේ. තුන්වෙනි අතිපරිත්තාරම්මන චිත්ත වීතියේ අතීත භවංග 12ක් ගත වෙලා භවංග චලන දෙකක් ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ඉතිරි චිත්තක්ෂණ 3 භවංග හිත් 3කින් පිරෙනවා. 1 අතීත භවංගය 2 අතීත භවංගය 3 අතීත භවංගය 4 අතීත භවංගය 5 අතීත භවංගය 6 අතීත භවංගය 7 අතීත භවංගය 8 අතීත භවංගය 9 අතීත භවංගය 10 අතීත භවංගය 11 අතීත භවංගය 12 අතීත භවංගය 13 භවංග චලනය 14 භවංග චලනය 15 භවංග 16 භවංග 17 ඒ විදිහට පින්වත්නි ඒ කවුරු තීරුම් ගන්නට ඕන. දැන් ඊළඟට හතරවෙනි අතිපරිත්තාරම්මං චිත්ත වීතිය ඒකෙදි වෙනසක්ද වෙන්නේ අතීත භවංග 13ක් ගත වෙලා භවංග චලන දෙකක් ඇති වෙලා නැතුව ගියාට පස්සේ ඉතිරි චිත්තක්ෂණ දෙක භවංග හිත් වලින් ඒ චිත්ත වීතිය පිරෙන්නේ. එක අතීත භවංග දෙක අතීත භවංග තුන අතීත භවංග හතර අතීත භවංගය පහ අතීත භවංගය හය අතීත භවංගය හත අතීත භවංගය අට අතීත භවංගය නවය අතීත භවංගය 10 අතීත භවංගය 11 අතීත භවංගය 12 අතීත භවංගය 13 අතීත භවංගය 14 භවංග චලන 15 දාසය බවංග නාහත බවංග කොහොම හොඳයි බවංග ඒ චිත්ත වීතිය එතනින් අවසන් වෙලා ගියා. සිතේ මේ ඒ චිත්තක්ෂණ 17 රූපේ ආයු කාලයේ තියෙන්නේ රූපේ ආයු කාලය අවසන් වෙලා ගිය නිසා. ඊළඟට පස්වන අතිපරිත්තාරම්මන චිත්ත වීතිය වෙනසකට තියෙන්නේ අතීත භවංග 14ක් ගෙවිලා භවංග චලන දෙකක් ඇති වෙලා නැති වුණාට පස්සේ ඉතිරි චිත්තක්ෂණ භවංග හිතකින් පිරෙනවා. ඉතිරි චිත්තක්ෂණ එකක් ඉතුරු වෙන්නේ. එක අතීත භවංගය, දෙක අතීත භවංගය, තුන අතීත භවංගය, හතර අතීත භවංගය, පහ අතීත භවංගය, හය අතීත භවංගය, හත අතීත භවංගය, අට අතීත භවංගය, නවය අතීත භවංගය, 10 අතීත භවංගය, 11 අතීත භවංගය, 12 අතීත භවංගය, 13 අතීත භවංගය, 14 අතීත භවංගය, 15 භවංග චලන, 6 වෙනි චිත්ත 16 භවංග චලන, 17 භවංගය. දැන් 6 වන අතිපරිත්තාරම්මන චිත්ත වීතියේ පින්වත්නි අතීත භවංග 15ක් ගත වෙනවා. අතීත භවංග 15ක් ගත වුණාට පස්සෙත් අර ඇසේ හට ගන්න රූපාදී කවුණු නිසා චලනය වෙන්න පුළුවන් අරමුණ ගත්තේ නැහැ. චලන දෙකක් ඇති වෙලා නැති වුණාට පස්සේ රූප අරමුණත් නිරුද්ධ වෙලා යනවා. රූප අරමුණ ගන්න විදිහක් නැහැ. මොකද රූප අරමුණ ගන්න විදිහක් නැති භවංග චලන දෙකක් විතර ඇති වෙන්නේ. රූපයේ ආයු කාලය ඉතකින් අවසන් වෙලා යනවා. එක අතීත භවංගය, දෙක අතීත භවංගය, තුන අතීත භවංගය, හතර අතීත භවංගය, පහ අතීත භවංගය, හය අතීත භවංගය, හත අතීත භවංගය, අට අතීත භවංගය, නවය අතීත භවංගය, 10 අතීත භවංගය, 11 අතීත භවංගය, 12 අතීත භවංගය, 13 අතීත භවංගය, 14 අතීත භවංගය, 15 අතීත භවංගය, 16 භවංග චලන, 17 භවංග චලන. මොන්න පින්වත්නි ওই විදිහට අතිමහන්තාරම්මන චිත්ත වීති 1ක, මහන්තාරම්මන චිත්ත වීති 2ක, පරිත්තාරම්මන චිත්ත වීති 6ක, අතිපරිත්තාරම්මන චිත්ත වීති 6ක විදිහට චක්කුද්්වාරයේ චිත්ත වීති 15ක් ඇති වෙනවා. දැන් ඔය ඇතු අතිමහන්තාරම්මන චිත්ත වීතිය දන්නවා, මහන්තාරම්මන චිත්ත වීතිය දන්නවා, පරිත්තාරම්මන චිත්ත වීති 6ම දන්නවා, අතිපරිත්තාරම්මන චිත්ත වීති 6ම දන්නවා. මේ විදිහට පින්වත්නි ඔය ඇතු චිත්ත වීති 15ක් දැනගත්ත චක්කු විඥානයේ විදිහට, නැත්නම් ඇසේ හටගන්න හිත් විදිහට. එතකොට ඇසේ හට ගන්න පුළුවන් චිත්ත වේක ඇස මුල් කරගෙන චිත්ත වීති 15ක් ඇති වෙන්න පුළුවන්. දුර්වලම මට්ටමේ ඉඳන් ප්‍රබලම මට්ටම දක්වා. එතකොට ප්‍රබලම මට්ටම වෙන්නේ පින්වත්නි අතිමහාන්තාරම්මනේ. දුර්වල මට්ටම වෙන්නේ චක්කු ద్వාරයේ හටගත්තට මේ පින්වත්නි චක්කු ద్వාරය නිසා හටගත්තාට ඒ චක්කාරම්මණයවත් ගන්නට ශක්තියක් නැති භවංග චාලනයේ විතරක් සිද්ධ වෙන මේ විදිහට චිත්ත වීති ඔක්කොම 15ක් ඇති වෙනවා චක්කු ద్వාරයේ. දැන් ෆෑන් එක තියෙනවනේ පොඩ්ඩක් ඇලවෙන්නකො. චුව්වක් දාලා යන්නේ. වෙනත් ඒවා කතා කරන්න එපා. මයික් ඕෆ් කරගන්න. ඊළඟට පින්වත්නි සෝත ద్వාර, ගාහන ద్వාර, જીවහා ద్వාර, කාය ద్వාර මේ විදිහට ඉතිරි චිත්ත වීති ටික තියෙනවානේ. ඒවත් මෙන්න මේ වගේම තමයි. ඇති වෙලා එක චිත්තක්ෂණයක් ගත වුණු ශබ්දාරම්මනේ සෝත ප්‍රසාදී ගැටිලා සෝත ద్వාර අතිමහාන්තාරම්මන චිත්ත වීතිය ඇති වෙනවා. චක්කු ద్వාර අතිමහාන්තාරම්මන වීතියට වඩා මේකේ තියෙන වෙනස තියෙන්නේ චක්කු විඥානයේ වෙනුවට සෝත විඥානයේ ඇතිවන එක විතරයි. එතකොට සෝත ద్వාර වීති 15ක් තියෙනවා. චක්කු ద్వාර චිත්ත වීති 15 අනුව එයාටන්ට දැන් මේක හිතා ගන්න පුළුවන්. ගහන ద్వාර වීතිත් 15ක් තියෙනවා. ඔය වගේම වෙනසක තියෙන ගහන මේ ගහන විඥානයේ ඇතිවීම ජීවහත් මේ ద్వාර චිත්ත වීති 15ක් තියෙනවා. කාය ద్వාර චිත්ත වීතිත් 15ක් තියෙනවා. පින්වත්නි පංච ద్వාර වලට පස්සේ ගහන ජීවහා කාය විඥානයන් ඇතිවීම විතරයි මේකේ වෙනසකට තියෙන්නේ. මේ විදිහට ගත්තාම ඔක්කොම පංච ద్వාර චිත්ත වීති 75ක් තියෙනවා. කීයක් තියනවද? 75යි සර්. චක්කු විඥාණයට වීති හිත් කීයක් තියනවද? 15යි සාන්හංස. සෝත ద్వාරයට 15යි. ගාහන ద్వාරයට 15යි. જીවහ ద్వාරයට 15යි. කාය ద్వාරයට 15යි සාන්හංස. 15 ඒව ඔක්කොම පහක් එකතු වුණාම 75යි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු ඊ타මාත්ම හොඳටම දැනෙන්නේ අතිමහාන්තාරම්මන වීති හිත් වලට. මේ ටික හොඳට හුම්කන් දෙන්න. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ අරමුණු ඊ타ම හොඳටම දැනෙන්නේ අතිමහාන්තාරම්මන වීති හිත් වලට. මහාන්තාරම්මන වීති හිත් වලට අරමුණ හොඳට දැනෙනවා අර වගේ ඊටමත් හොඳට නෙමෙයි. ඊටමත්ම හොඳට දැනෙන්නේ අතිමහාන්තාරම්මන වීති හිත්වලට හොඳට දැනෙනවා මහාන්තාරම්මන වීති හිත්වලට. ඔය ඇතු විභාග ලියන කාලේ 75ට වැටුණා ලැබෙන්නේ මොකද ඊටා හොඳයි කියලා. ඊට අඩු වෙනකොට හොඳයි කිය කියවම එනවනේ. දැන් ඊට පස්සේ අන්තිමට අර ෆේල් කියලාත් එන්නේ. ඔකට නම් උසස් පෙළ සාමාන්‍ය පෙළ කාලේ හොය ඇත්තනක ලයික් කණු කියලා කියනවා. එතකොට පින්වත්නි ජවන චිත්තයක් නූපදින හින්දා ඒක ජවන හිත්තයක් ඇති වෙන්නේ නැති හින්දා පරිත්තාරම්මන වීතිවලට අරමුණ හොඳට දැනෙන්නේ නැහැ. ඒව දුර්වලයි. එතකොට රූප අරමුණක් ගැන පරිත්තාරම්මන වීති ඇති වුණොත් සිහිනෙන් දැක්කා වගේ පෙරුණා වගේ නොපෙවුනා වගේ දුබල දැනීමක් වෙන්නේ. ඒ පරිත්තාරම්මන වීති හිත් ඇති වුණොත් සිහිනෙන් දුටුවා වගේ පෙනුනා නොපෙවුනා වගේ දුබල දැනීමක් තමයි ඇති වෙන්නේ. ශබ්දාරම්මණය ගැනත් පින්වත්නි පරිත්තාරම්මන වීති හිත් ඇති වුණාම ඇසුණා නොඇසුණා වගේ දුබල දැනීමක් ඇති වෙන්නේ. ඒ වගේම ගන්ධය රසය ස්පර්ශයේදී දැනුණා නොදැනුණා වගේ ඒවා මේ විදිහට පින්වත්නි දුබල දැනීමක් තමයි ඇති වෙන්නේ. හැබැයි පරිත්තාරම්මණයේදී අනේක අරමුණු වල දැනීම මේ විදිහට ඔය ඇත්ත එක තේරුම් ගන්න. හැබැයි අතිපරිත්තාරම්මණයට එනකොට අතිපරිත්තාරම්මණයේ වීතිහිත් ඇති වෙන්නේ නැති හින්දා ඒ අරමුණ පිළිබඳ දැනීමක් සම්පූර්ණයෙන්ම ඇති වෙන්නේ නැහැ. මොකද වීති හිත්වල එකක්වත් ඇති වුන්නේ වීති හිත් පටන් ගන්නෙ මොන හිතෙන්ද? पंचद्वारा वचने पंचद्वारा वचने इतकोट अतिपरितारामन वीति वदति पंचद्वारा वचने हितक ඇති වෙනවද එහෙම අතිපරිතාරාමන නෑ නෑ ස්වාමීන් වහන්සේ අතිපරිතාරාමන वीति वदति पंचद्वारा वचनය නෑ ඇති වෙන්නේ නැහැ එතකොට බවංග පච්ඡේදයක් ඇති වෙනවද නෑ ස්වාමීන් වහන්සේ බවංග පච්ඡේදයක් ඇති වෙන්නේත් නැහැ. ඒ වෙනුවට ඇති වෙන්නේ මොකද්ද? බවංග චලනය විතරයි. බවංග චලනයක් විතරයි. විතරයි. එතකොට අතිපරිත්තාරම්මන චිත්ත වීතිවල පින්වත්නි වීතිහිත් ඇති වෙන්නේ නැති හින්දා සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳ දැනීමක් නැහැ එතන. මේ වීතිහිත් වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කාමාවචර පුද්ගලයන්ගේ సంతානයේ මේ වීතිහිත් 75ම ලැබෙනවා. ඒතර කාමාවචර පුද්ගලයන්ගේ సంతානේ පින්වත්නි මේ වීතිහිත් 75ම ලැබෙනවා. දැන් හරි විශේෂයි මේ උගන්වන තැන. කාමාවචර පුද්ගලයෝ කියන්නේ කාටද? කාමලෝකේ වාසය කරන අය. ඔය වීගින්ම කියන්න බලන්න භූමිය 11ත්. පහළම නරකය නරකය තිරිසන් වේද අසුර වසනයක මනුෂ්‍ය ලෝකය හයවෙනි එක චාතෝ රාජිකය හත තාවතින්සය අට යාමය නවය කුසිතය 10 අරණිම්බිත වසවාත්‍ය නිර්මාණ රත්‍ය නිම්මාන රත් නිම්මාන රත් ඒත් හොඳටම කටපාඩම් කරගත්තානේ පැටලෙන්න බෑනේ ඔය ඇත්තන්ට කිය ඒ කට්ටිය මේ 6 4 වත් දන්නේ නැති ළමයි කියලා එතකොට 15 එක මොකද 1 නරකය 2 තිරිසන් 3 ප්‍රේතය 4 අසුර 5 මනුෂ්‍ය 6 චාතුරු මහරජිකය 7 තාවතින්සය 8 යාමය 9 තුසිතය 10 නිම්මාන රත්තිය 11 පරිණිම්මිත වසවාත්ය මේ පාඩනම් හරි හොඳයි පින්වත්නි එතකොට ඒ විදිහට ඔය පුණ්‍යවන්තයෝ දැන් දන්නවා කාමාවචර භූමි 11 ජීවත්වන සතර අපාගත හෝ මනුස්ස හෝ දිව්‍ය භූමි වලට අයිති වන ඒ ඇත්තන්ට මේ වීතිහිත් 75ම ලැබෙනවා කියලා. ඒ වුණාට රූපාවචර සත්වයින්ගේ సంతානයේ ගාහන ජීවහා කාය ප්‍රසාද රූප නැහැ. ගාහන ආයතනේ ජීව ආයතනේ කාය ප්‍රසාදී නැහැ. ගානද්වාර ජීවද්වාර කායද්වාර කියන දොරටු තුනෙන් ලැබෙන චිත්ත වීති ලැබෙන්නේ නැහැ. ඒ කිව්වේ මේ නහයක් දිවක් කටක් නැහැ කියලා නෙමෙයි. ප්‍රසාද රූප නැතිකම ගැන අපි මීට කලින් ඒක ඉගෙනුවා. එතකොට පින්වත්නි ගානද්වාර ජීවද්වාර කායද්වාර කියන දොරටු තුනෙන් ලැබෙන චිත්ත වීති 45ක් මේයට ලැබෙන්නේ නැහැ. මොනවද මේ කියන රූපාවචර සත්ත්ව භූමි ප්‍රථම අධ්‍යානයේට භූමි කීයක් අයිතිද 3යි 1 රක්මපාරි සත්‍ය 2 රක්මපාරි 3 මහා බ්‍රහ්ම ද්විතීය අධ්‍යානයේට භූමි කීයක් අයිතිද 3යි 4 අපමානාභය මානාභය 5 පරිත්තාභය නෑ සනස වැරදුනා ඒක තමයි පරිත්තාප 3 4 පරිත්තාපය 5 අපමානාභය 6 ආබස්සරේ ත්‍ෘතිය අධ්‍යාන භූමි කීයක් තියෙනවද 3 7 පරිත්තාප සුභය පරිත්ත සුභ 8 අපමාන සුභ 9 සුභ කින්නකය චතුත් අධ්‍යාන භූමි කීයක් තියෙනවද 4යි ස්වාමීනි චතුත් අධ්‍යාන භූමි අපමාන 3යි ස්වාමීනි Again, Belen? We have Asanyatale, Shuddhavasi. It's a good Sudhavasa, Kaidatin, Sudhavasa, perhaps Sudhavasa, Pahatina. Inankian Balan Chatuta Diana Bumi Hatakila, Kiatina Chatuta Diana Bumi Chatuta Diana Bumi. Hatai. Hatai. Ahai. Tunai atak. Tunai swami. Atak swami no answer. Hatak tino. Pingwatni chatutta dhyana bhumi den oyatta hawa kiyanna balanne. Prathama dhyana bhumi kiyada? Tunai. Dutiya dhyana bhumi kiyada? Tunai. Tunai. Dutiya dhyana bhumi kiyada? Tunai. Tunai sana. Itiri bhumi kiyak tinawada rupavachara thawa? Ameyai. 11 tino. Hayai soalnya. Namanya hayai soalnya. Dasi. Hatai soalnya. Hatai. Rupa macam Brahma loka kiri ada. Dasi. Bela mana itu ke muli mana kira dunne. Ikut. Rupa macam Brahma loka upko mana? Dasi. Itu kau ti itiri uneh tahu kiri ada. Hatai. Ini hatai itiri ni mukat ada mana dia ane itu ada. චතුත්ථ ධානයට අයිති වන ඒහත ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදනවද? දෙකකට බෙදෙනවා. ඒ දෙකකට බෙදනවා. ඒ දෙකෙන් පහක් අයිති වෙන්නේ පංච සුද්ධාවාස වලට. නැත්තම් සුද්ධාවාස වලට පහක් අයිති වෙන්නේ. මොකක්ද එතකොට පළවෙනි එක අවිහය වේහප්පලය මං අහන්නේ පංච සුද්ධාවාස නෙමෙයි අනිත් භූමිය වලින් වේහප්පලය ඊළඟ අසඤ්ඤතලය ඊළඟ අවිහය ඊළඟ අතපය ඊළඟ සුදස්සය ඊළඟ ඊළඟ අකනිට්ඨය. එතකොට මේ රූපාවචර සත්වයින්ගේ సంతානයේ ගාහන ජීවහා කාය ප්‍රසාද රූප නැහැ. එතෙන්දී අසඤ්ඤ සත්වයේ අයට නම් කොහොමත්ම මේ වස්තු රූපයක් පිටන්නේ. ඒ ඇත්තන්ගේ හිතක් පහළ වෙන්නේ රූප නවකයක් විතරයි තියෙන්නේ. 16න් එතකොට අසඤ්ඤ සත්වයේ බැහැර වුණාට පස්සේ ඉතිරි 15ට මේක ගන්න වෙනවා. රූපාවචර සත්වයින්ගේ సంతානේ ගාහන ජීවහා කාය ප්‍රසාද නැති හින්දා ගාහනද්වාර ජීවහාද්වාර කායද්වාර කියන දෝත තුනෙන් ලැබෙන චිත්ත වීති 45ක් ඒ ඇයට ලැබෙන්නේ නැහැ. අරූපාවචර సంతානයේ රූපේ නැති හින්දා පංචද්වාර චිත්ත වීති ලැබෙන්නේ නැහැ. අරූපාවචර භූමි කීයක් තියෙනවද? 4යි ස්වාමීනි. එයින් එක ආකාසානං ඡායතන එතකොට අරූපාවචර සත්වයින්ට රූපයක් නැති හින්දා පංචද්වාර චිත්ත වීතිම අරූපාවචර සත්වයින්ට ලැබෙන්නේ. ඒ කියන්නේ අපි මේ කතා කරන 75ම අරූපාවචර සත්වයින්ට ලැබෙන්නේ නැහැ. එතකොට අරූපාවචර සත්‍යයට ලැබෙන්නේ මොන හිද්ද කියලා ඊළඟ සතිය පාඩමේදී තමයි ඔය ඇත්ත ඉගෙන ගන්න. පංචද්වාර චිත්ත වීති ලැබෙන්නේ කාමාවචර සිත් 54 පමණ. මේක හරි වැදගත්. පංචද්වාර චිත්ත වීති ලැබෙන්නේ කාමාවචර සිත් 54 පමණයි. එතකොට පංචද්වාර චිත්ත වීති විදිහට ලැබෙන්නේ කාමාවචර හිත් 54 විතරයි. මහත්ගත සහ ලෝකෝත්තර හිත්වල ලැබෙන්නේ නැහැ. මහත්ගත ලෝකෝත්තර ඒ හිත්වල පංචද්වාර මේ චිත්ත වීති නැහැ. අරමුණ අතරින් වර්තමානයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ආරම්මණයන්ගේ පමණක් එළඹගෙන පංචද්වාරික චිත්ත වීති හට ගන්නවා. පංචද්වාරික චිත්ත වීති හටගන්නේ පින්වත්නි අරමුණු අතරින් වර්තමානයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු වලින් පමණක් එළඹගෙන පංචද්වාරික චිත්ත වීති හට ගන්නවා. අතීත හෝ අනාගත අරමුණු හමුවන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නය. පරිත්තාරම්මන චිත්ත වීති කීයක් තියෙනවද? 2යි ස්වාමීනි. පරිත්‍තරමණ 6යි. 6යි. තරමණ 2. 6ක් තරමණ 2යි. පරිත්‍තරමණ 6යි. 6යි. දැන් හඳුන්වන්නකෝ පරිත්‍තරමණ චිත්ත වීති 6 පත්‍රිකා බලන්නේ නැතුව අතීත භවාංග 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක්. නෑ 8ක් විතරයි සයින්ස්. 8ක් ගෙන් ඊට පස්සේ භවාංග භවාංග උපච්ඡේ භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරා වාචන සම්තිරණ සම්පටිජන සම්තිරණ වොත්තපන තුනයි භවාංග හතරක් වෙන්න පුළුවන් භවාංග තුනක් වෙන්න පුළුවන් භවාංග දෙකක් වෙන්න පුළුවන් භවාංග එකක් වෙන්න පුළුවන් වොත්තපනෙන් අවසන් වෙන්න පුළුවන්. බොහොම හොඳයි. ඉතාලම හොඳයි පින්වත්නි. එතකොට ඊළඟට අතිපරිත්තාරම්මන චිත්ත වීතියත් හඳුන්වන්න. අතිපරිත්තාරම්මන චිත්ත වීතියේ අතීත භවංග 10 සිට 10 11 12 13 14 15 විදියට ගිහිල්ලා භවංග චලනය පමණක් වෙනවා. ඊට පස්සේ නවතත් භවංග චිත්තයන්ට යනවා. එතන භවංග චිත්ත 5ක් 4ක් 3ක් 2ක් 1ක් එකක්වත් නැතුව විදියට අවසන් වෙනවා. ඉතාමත්ම හොඳයි පින්වත්නි. ඔය ඇත්ත හරි දක්ෂයි නේද? ඊට පස්සේ සෝතද්වාරයේ ඝානද්වාරයේ ජීවහද්වාරයේ කායද්වාරයත් මේ විදිහට තේරුම් ගන්නට ඕන. දැන් නම් ඔය ඇත්තන්ට ඔබ ඉස්සරහට මොන ගැටලුව ආවත් අපූර්වට උත්තරී චිත්තසංතතිය සැකසෙනවා ඇති. පින්වත්නි, සාමාන්‍ය ජීවිතයේදී වුණත් ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ භූමි 31 වසන සත්වයින්ට පරිත්තාරම්මන සහ අතිපරිත්තාරම්මන චිත්ත වීති ඇතිවන ඇති නොවන ආකාරයේ පැහැදිලි කර දෙන්න. භූමි 31 සත්වයින්ට පරිත්තාරම්මන චිත්ත වීති අතිපරිත්තාරම්මන චිත්ත වීති ලැබෙන අය කවුද? නොලැබෙන කට්ටිය කවුද? අතිපරිත්තාරම්මන චිත්ත වීති ලැබෙන සයනස කාම භූමියේ 11 වදාරුම් කාම භූමියේ අයට පරිත්තාරම්මන චිත්ත වීතිත් ලැබෙනවා. එතකොට අරූප භූමිය වල අයට අතිපරිත්තාරම්මන රූප චිත්ත වීති ලැබෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ලැබෙන්නේ පරිත්තාරම්මන චිත්ත වීති විතරයි. අරූපාවචර සත් භූමිය වල අයට එකක්වත් ලැබෙන්නේ නැහැ පංචද්වාරාවචන චිත්ත වීති ස්වාමීන් වහන්සේ. අරූපාවචර භූමිවල සත්වයින්ට එකක්වත් ලැබෙන්නේ නැහැ සෝනස්. ඒකට හේතුව ඒගොල්ලගේ රූප නැති නිසා, ద్వාර නැති නිසා. ඉතාලම හොඳයි පින්වත්නි. දැන් ඔය ඇත්තන්ට පාඩම හොඳටම පුළුවන්. දැන් අපි පැරණි මතකයටත් යමු වෙනවා. පින්වත්නි, චෛතසික ඔක්කොම කීයක් හම්බුණාද? 52යි සෝනස්. 52න් 13ක් බෙදුනේ මොනවටද? අන්‍ය සමාන. 13න් 7ක් උනේ මොනවද? 6ක් උනේ මොනවද? සබ්බචිත්ත සාධාරණ කීර්ණ 6යි. එතකොට මේ 52න් 14ක් විදියට වෙනම කොටසක් වෙන් වෙන්නේ මොනවටද? අකුසල රාශිය. ඊට පස්සේ ඉතිරි වෙනවා 25ක්. ඒ 25 ප්‍රධාන වශයෙන් පින්වත්නි හැම හිතකම යෙදෙන හිත්වලට කොටසක් වෙන් වෙනවා. කීයද? ඒ මොන නමින්ද? 19ක් සෝබන සාධාරණ චෛතසික 19යි සයනස්. විරති කීයද? 3යි. විරති 3යි. එතකොට අප්‍රමාඤ්ඤා 2යි. ප්‍රඥා 1යි. ඒ චෛතසික වලින් බල සම්පන්න කෙලෙසුන් නසන්නට ප්‍රයෝජනවත්න බල සම්පන්න චෛතසිකය මොකද්ද? ප්‍රඥා. සිත සහ චෛතසික ඒ කටයුතු වල යොදවාලන ශක්තිය වන චෛතසිකය මොකද්ද? චේතනා. චේතනා. එතකොට අපි සමාධිය කියන නමින් හඳුන්වන ඒ මට්ටමට දියුණු වෙන ආකාරය අනුව වෙනස් හඳුන්වලා දෙන්න පුළුවන්. සමාධියකේ නමින් හඳුන්වන චෛතසිකය මොකද්ද? ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවේ. එතකොට පින්වත්නි, රහතන් වහන්සේලා සිනහ පහල කරනකොට ඇතිවන හිත රහතන් වහන්සේලාට ඇතිවන හිත් මොනවද? ක්‍රියාසිත. ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත කොතෙන්ද හම්බ වෙන්නේ? අහේතුක සිත්වල ලැබෙන ක්‍රියාසිත තුනෙන් එකක් ඒ තියන්නේ සෝමනස්ස සහගත හසිත උප්පාද සිත රහතන් වහන්සේලාට ලැබෙන නිසා. තව රූප මහග්ගත සිත්වල ක්‍රියාසිත ඔක්කොම මහග්ගත නාමයයි. ඒ කියන්නේ රූපාවචර හිත්වල කීයක් හම්බ වෙනවද? කොච්චර හොඳද පින්වත්නි ඔය ඇත්ත හැමදෙනාම බොහොම අපූර්වයි. ඉතින් ඔය විදිහටම ඔය ඇත්ත කියන්නකෝ බලන්න. භවංග චිත්ත සන්තතිය හැම අතිම සමාන වෙන්නේ මොන හිතටද? මතකේ හැදී තියෙන්නේ කොහේද? මතකේ ගබඩා වෙලා තියෙන්නේ කොහේද? භවංග සන්තති. භවංග සංඥා. මට කල්පනා කළ උත්තර දෙන මතකයේ කොහෙද තියෙන්නේ? සංඥා. භවංග සිතේ. භවංග හිතේ කොතනද තියෙන්නේ? මොන විදිහේද තියෙන්නේ? කොහොමද ඒක හඳුන්වන්න පුළුවන්? මතක ගබඩාවක් තියෙන්න එපායි. ආරම්භන වශයෙන් ආරමුණු කළාම මූලික මූල චිත්තේ ආරම්භන වශයෙන් අරමුණු භවංග චිත්ත සංතතිය මතකයේ තියනවා කිව්වොත් ඒක හරිද වැරදිද? වැරදිනේ. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. තනස අතීතෙන් ගෙන ආපු කර්ම නිමිත්ත කර්ම නිමිත්ත ගති නිමිත්ත නේසයන්ස්. එතකොට භවංග චිත්ත සංතතියේ අරමුණ විදිහට තියෙන්නේ. ඒ කර්ම නිමිත්ත ගති නිමිත්ත අනන්ත වූ සංසාරයේ කරගත්ත අපේ අර විපාක වශයෙන් ආපු අනන්ත විකට ආපු මේ ඒකට කියන අපරාපරිය ආදී වූ කර්මයන් වෙන්න පුළුවන් නිසා නැස ඉතින් එතන එතකොට ඒක මතකයේ කියලා ගන්න පුළුවන් නිසා ඒක මතකයට ගත්තොත් එතකොට ඊව නොවන අනිත්ව දැන් අපි ගිය භවයේ මානසන චිත්ත වීතියේදී සත්පුරුෂ පින්වත්නි කියමුකෝ අපිට කාට හරි මේ පින්කමක් කරන්න අනුබල දුන්නු එක කුසල විපාකයක් ඉඳ මේ විදිහට විභාගනා කර එතකොට ගිය භවයේ පින් මේ කාරණාවක් නේක කලින් භව වලට අදාළ වෙන්නේ කොහොමද? දැන් එතකොට ඔය ඇත්ත චිත්තචෛතසික වල ඉගෙන ගත්තට කොහෙදී හරි මේ හිතෙන් ඊළඟ හිතට මතකේ අරගෙන යන විදිහේ මේ කාරණාවක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔබට හම්බුනේ මොනවද? අරමුණට හිත නැන්වීම කියලා කාරණාවක් ආවත් නැද්ද? ලැබුණා. මොකද ඒකේ නම? විතක්. වේතන්ට හම්බුණාද පින්වත්නි මානසිකාරය කියලා කාරණාවකුත්? එහෙමයි ස්වාමීන්. එතකොට ඔය පින්වතුන්ට චිත්ත සංතතිය එහෙම ගබඩා වෙලා තියෙන ආකාරයද පේන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වෙන විදිහට පේන්නේ? හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒක තමයි ඉස්සරහට යනකොට චිත්ත වීතිත් එක්ක අපූර්වවට ලිහියි ඈ. හොඳයි. ගබඩා වෙලා කොයි හැය තියනවාද කියලා ඇහුවොත් ඔය ඇත්තෝ ගබඩා කරලා තියෙන භාණ්ඩාගාර හොයාගෙන එන්න වෙනවා. කොහෙන්ද ඒක මේ ලිහලා ගන්න කියලා. පෙට්ටකම කඩලා හරි ගන්න එපාය. එහෙම මතකයේ තියෙනවනම්. පින්වත්නි මේ හේතුඵල ධර්මයන් ක්‍රියාකාරීත්වය. හොඳයි පින්වත්නි අද පාඩම අපි චිත්ත වීතිවල හිතේ හින්දා පාඩමට අදාළව මම හිතන්නේ නොතේන තැනක් නම් නැති වෙන්නේ නැත් නේද? ඔක්කොම පාඩම මැදදිම කතා කළානේ. පාඩමෙන් අද ඉවත් වෙන්නේ නැතුව ඉන්න. මොකද පාඩමට අදාළව මේ චිත්ත වීතිවලදී අපි බාහිර දේවල් අපේ ධම්මික මහත්මයා වැඩි කතා කරන්න ඉඩ දෙන්නේ නැතුව තියමු නේද? ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ අහන්න අවශ්‍යයි. ඔව් මේ පින්වතුනි චිත්ත වීති අපි මේ කතා කරන පාඩමට ඇරෙන්න වෙනත් දේවල් චිත්ත වීති පාඩම් ටික පොඩ්ඩක් ඉවර වෙනකන් අපි කතා නොකරෙමු. මොකද නැත්තම් මේ පින්වතුන්ට ඔය හිතට යොමු කරපු ටික කල්පනා කරන කල වෙන වෙන පැතිවලට ගිහිල්ලා පු탁ජන හිටනේ ඕක අමතක වෙලා යනවා. දැන් නින්දත් ඔය විදිහටම ඔය තුලබලා අපූර්වට හොඳට මතකයට ගන්න ඕන. මේ පාඩමට අදාළ විතරක් අහන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙතෙන්දී අපේ චිත්ත වීති වලදී ජවන්සිත හතරක් උපාද වෙනවා. එකම ජවන්සිතද ස්වාමීන් වහන්සේක හතරක් උපාද වෙන්නේ තදාරම්භන සිතක් උපාද වෙනවා. ඒකද දෙවරක් උපාද වෙන්නේ කියන එක තමයි දැනගන්න ඕනේ. එකම සිතද එහෙම නැත්නම් එතන තදාරම්භන සිත 11න් දෙකක් සම්බන්ධ වෙනවද කියන එක තමයි දැනගන්න ඕනේ. පින්වන්ත මහත්මයා මෙතනදී වෙන්න ඕන දැන් මේ චිත්ත වීති වලදී අපි ජවනයන් ගැන කතා කළේ නැහැනේ. නමුත් අතිමහන්තාරාමන මහන්තාරාමන චිත්ත වීති වලට යනකොට ජවන් සිත්යෙත්නවා. ඒ පළවෙනි ජවන් හිතට හැමාතීම දෙවන ජවන් හිත සමානයි. තුන්වෙනි ජවන් හිත සමානයි. හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි ජවන් සිත් සමානයි. හැබැයි ඒ සිත් හතක් එකක් නෙමෙයි. එතකොට ඒ සිත් හතක් ඒ කලින් කර්මාදී ඇතිවන විපාක ආදියත් එක්ක මේ හේතු යෙදනකොට පළවෙනි හිතේ යෙදනේ ලෝභේ මෝහේ නම් දෙවෙනි හිතේත් ලෝභේ මෝහේමයි. තුන්වෙනි හිතේත් ලෝභේ මෝහේමයි. හතරවෙනි හිතේත් ලෝභේ මෝහේමයි. පළවෙනි හිතේ යම්තා චෛසික ධර්ම ඇති වූවා නම් දෙවෙනි හිතේත් ඒ ප්‍රමාණයමයි. තුන්වෙනි හිතේත් ඒ ප්‍රමාණයමයි. හතරවෙනි හිතේත් ඒ ප්‍රමාණයමයි. මේ විදිහට ජවන්සිත හතක් ඇති වෙනවා. ඒ ජවන්සිත අර වොට්ටපන හිතෙන් පස්සේ ඇතිවන ඒ පළවෙනි ජවනයේට හැම අතින්ම දෙවෙනි ජවනයේ සමානයි. වෙනසක තියෙන්නේ පළවෙනි ජවනයේ විපාක ශක්තිය දිට්ඨ ධම්ම වේත්‍ය වීම. එතකොට දෙවෙනි ජවනයට වඩා තුන්වෙනි ජවනයේ බලවත්. නමුත් දෙවෙනි ජවනයයි තුන්වෙනි ජවනයයි හතරවෙනි ජවනයේ ඊට වඩා බලවත් වෙනවා. පස්වෙනි ජවනයේ දුර්වල වෙනවා. හයවෙනි ජවනයේ දුර්වලයි ඊටත් වඩා. හැබැයි ඒවා තුන්වෙනි භවයේ ඉඳන් කවදා හය දවසක ආත්ම භව 100 දහස දසදහස ලක්ෂ ආදී ගණයේ සසර යදී විපාක ලැබෙනවා. ඒ වගේම හත්වෙනි ජවනය මේ පළවෙනි ජවනයේ තරම්ම නැති වුණත් අර මැද ජවන් වලට වඩා දුර්වල වෙනවා. ඒකට හේතුව අරමුණ දුර්වල වීම. පළවෙනි ජවනයේත් අරමුණ අලුත් අරමුණක් හින්දා දුර්වලයි. හත්වෙනි ජවනයේ අරමුණ අර කලින් ඇති වුණු සිත්ගත් අරමුණ හින්දා ගොඩක්ම දුර්වල නැති වුණත් ඊළඟ භවයට විතරක් විපාක ශක්තිය ලබා දෙනවා. මේ විදිහට හැම අතින්ම ජවන්සිත එකිනෙකට සමාන වුණාට විපාක ශක්තිය සහ ආරම්මණය ගැනීමේ ආකාරයෙන් එක වෙනසක් තියෙනවා. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. මම තේරුම් අරගත් විදිය මම ස්වාමීන් වහන්සේට නැවතත් කිව්වොත් මගේ හිතට තේරුම් ගිහිල්ලා තියෙන්නේ ජවන්සිත 39න් එක ජවන්සිතක් චිත්ත වීතියට ඇතුළු වුණාට පස්සේ ඒ ජවන්සිතම අරමුණ වෙන ඒකේ තියෙන ජවය වෙනස් වෙවි තමයි හතරක් උපාද වෙන්නේ කියලා. මම හරිද ස්වාමීන් වහන්සේ? ඒක වැරදි පින්වන්ත මහත්මයා. මොකද ඒ චිත්ත වීතියට ඇතුල් වුණාට පස්සේ කිනාට වඩාම හොඳ දේ තමයි ඊට කලින් වොත්තපනේ ඊට කලින් සම්තිදනේ සම්පටිච්ඡනය චක්කු විඥාන ආදී ඒවා ඇති වෙන්න ඕන. ඒවා ඇති වෙලා ඒවට ගැළපෙන විදිහේ චිත්තසංතතිය තුල පුරුදු පුහුණු කළ තියෙන බෝධිපාසික ධර්ම හෝ අකුසල පාසික ධර්ම ආදී අනුව ඒ චිත්ත සන්තති ආරම්මන ගැනීමේ තණ්හාව අනුව තණ්හාවේ ක්‍රියාකාරීත්ව ස්වභාවයන් එක්ක ඒ ජවන්සිත ඇති වෙනවා. ඉතින්දී ඒ ජවනය මේ කර්ම විපාක ආදී විදිහට ඒ ජවනය පළවෙනි ජවනයේට දෙවෙනි ජවනයේ හැම අතින්ම සමානයි. පළවෙනි ජවනයේ ඇතිව නැතුව යන උප්පාතිති භංග, දෙවෙනි ජවනයේ ඇතිව නැතුව යන උප්පාතිති භංග, ඒ වගේම තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි ජවනයන් සියල්ලම උප්පාතිති භංග විදිහට ඇතිව නැතුව යද්දී ඊළඟ ජවනයේ ඇති වෙන්නේ, අහපෝ නැතුව යද්දී ඊළඟ ජවනයේ ඇති වෙන්නේ. මේ එක හිතක් නෙමේ, මේ සිත් හතක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකත් අහන්නද ස්වාමීන් වහන්සේ? උපාඩියට අදාළමයි සම්බන්ධවමයි. අපි දැන් ඉගෙන ගත්ත අතිමහන්තාරම්මන චිත්ත වීදියේදී භවංග චලනය වෙන අවස්ථාවේ තමයි ආරම්මන අරමුණ ආරම්මණය වෙන්නේ කියලා ආරම්මණය වෙන්නේ අරමුණ. එතකොට චලන අවස්ථාව උපාදනය වෙනකොට ආරම්මණය වෙන අරමුණ ප්‍රසාද වස්තුවට ගන්නකොට මේ දෙකම එකම අවස්ථාවක සිද්ධ වෙනවද ස්වාමීන් වහන්සේ? නැත්නම් අවස්ථා දෙකකදී මේක පසුපසෝ ඉස්සර වෙලා සිද්ධ වෙනවද නැත්නම් එකම විටක සිද්ධ වෙනවද කියන එක පින්වන්ත මහත්මිය අර අපි ක්‍රමානුකූලව උගන්වගෙන ආපු පාඩම් මාලාවේ අර රූපාරම්මණයේ හැටි ඒ වගේම චක්කු විඥානයේ හැටි ඒ වගේම අපි එකිනෙක හිත ගැනීම උගන්වද්දී ඒ ටික ඔක්කොම නැවත මතකයට ගන්න වෙනවා. එතනදී මෙතන අපි අංක 17 කින් පෙන්නනවානේ. අංක 17 තියෙන්නේ රූපයේ උපතේ නම් රූපයේ විපත දක්වා තියෙන ආයු කාලය. එතකොට මේ අංක 17කින් තියෙන මෙතනදී ඒ අංක 17 ඇතුළත සිත් 17ක් එනවා. ඒ සිත් 17 තමයි මේ උඩින් තියෙන්නේ. ඒ සිත් 17 මේ රූපේ ආයු කාලයේ අනුව ඇතිවන ආකාරයේ විවිධාකාර වෙනවා. ඒ අරමුණ ගැනීම සහ සිතේ ස්වභාව ආදී අනුව. ඉතින්දි විශේෂයෙන්ම රූප අරමුණ ඒ වගේම වස්තු රූපය ආලෝකයේ මානසිකාරයේ ඒ වගේ දුර්වලකම් ප්‍රබලකම් අනුව මේ සිත් ඇතිවන ආකාරය වෙනස් වෙනවා. ඉතින්දි චක්කු විඥානයක් ඇති වෙන්න කලින් චක්කු විඥානයේ ගන්න අරමුණ අරගෙන එතන පංචද්වාරා වචන හිත ඇති වෙනවා. පංචද්වාරා වචන හිත ඇති වෙන්න කලින් බවංගු පච්ඡේද හිතේ කියන්නේ බවංග චිත්තසන්තති ගත් අරමුණ සාමුලීම නැති කරමින් හිත ඇති වෙනවා. ඒතකොට බවංග චලන හිත ඊට කලින් ඇති වෙනවා. අර අරමුණ අලුත් අරමුණ ගැනීම වෙනුවෙන් සැලවෙන හිත. ඊට කලින් ඇති වෙන්නේ අතීත බවංගී කියන්නේ අර කම්ම නිමිති ගත් නිමිති කියන ආරම්භණයන් එක තියෙන බවංග සන්තතියේ අරමුණ තියෙන ඒ සිත. ඒ විදිහට එහෙමම ඇවිල්ලා පංචද්වාර වචනයෙන් පස්සේ චක්කු විඥානේ ඒ ගත හිත අරගෙන ඒක පිළිගන්නා හිතක් සම්පටිච්ඡනේ විමසා බලන හිතක් නිශ්චයකට පැමිණෙන හිත සම්තින වොත්තපන විදිහට ඇවිල්ලා ජවන් ඇති වෙන්නේ. නමුත් ජවන්සිට ඇති වෙන්න මේ චිත්ත වීතිවලදී අත්‍ය අදාපි ඉගෙන ගත්ත පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන චිත්ත වීතිවලදී බැරි වෙන හේතුව අර මේ රූපයේ ආයු කාලයේ අවසන් වෙලා යෑමත් සාමාන්‍යයෙන් ජවන් සිත් 7ක් ඇති වෙන්න ඕන ඇති නොවන අවස්ථා තියෙන නොවන අවස්ථාත් කියලා දුන්නා ඇති වෙන්න ඕන. ඒ ඇති වෙනකොට ඇති වෙන්නට අවස්ථාවක් නැත්නම් සිද්ධ වෙන්නේ මේ වගේ වොත්තපන භවංග තත්ත්වයටපත් චිත්ත වීති අවසන් වීම. ඒකට හේතුව පින්වත්නි වස්තු ආරම්මන ආලෝක මනසිකාර ආදී තුරුවල කමයි. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. නැවත වතාවක් පරිශීලනය කරාට පස්සේ හිතට වැටෙයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම පින්වත්නි. පින් ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි සත්පුරුෂ පින්වත්නි. ඔබට දුන්නු පත්‍රිකා නැවත කියවන්න ඕන. මේ වගේ චිත්ත වීති වගේ ගැඹුරු තැනක් යනකොට මම වෙනදා නම් ඇතිතරම් කාලය දෙනවන සාකච්ඡා වලට. මේ වගේ වෙලාවකට වැඩි කතා කරන්න ඉඩ දෙන්නේ නැතුව අවසන් කරන්න. ඔබට නිවසින්නම් හරි ඉඳලා ටික වෙලාවක් එහෙට මෙහෙට ඇවිදින්මින් කල්පනා කරමින් මේක හොඳට හිතට ගන්න. නැතුව වෙනත් කාරණාවලට යොමු වුණාට පස්සේ සිත් වෙන්නේ පින්වත්නි ඔය ඇත්ත ඕන පාඩම හිතට ගන්න නැතුව ඒක ටික බැහැර වෙලා යනවා. පත්‍රිකාව හාමුදුරු දුන්නානේ හෙට කියවනවා කී බාලකයේ දෝෂේ ලබනවා කල් යනවා. අන්තිමට හිතෙනුත් ඒක බැහැර වෙලා ගිහින් ඊළඟ සතියේදී මට මේක තේරුන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කියලා අහනවා නේද? හොඳයි. එහෙමනම් පැහැදිලි නේද හැමෝටම? එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තියෙනවා අහන්නේද? ඔව් අහන්න. අපි දැන් ඉගෙන ගන්නනේ අතිමහන්තාරම්මන මහන්තාරම්මන ආදි වශයෙන් චිත්ත වීති. එතෙන්දී अति महांतारम्भन सह महांतारम्भन चित्त वीतिवल वितराय जवन සිත් ඇති වෙන්නේ. එතකොට ඒ සිත්වලදී විතරද අපිට කර්ම රැස් වෙන්නේ අනිත් චිත්ත वीतिවලදී කර්ම රැස් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම පින්වත්නි කර්ම රැස් වෙන්නේ අර අපි මේ ඉගෙන ගනිමින් ඉන්න පංචාද්වාරික චිත්ත वीतिවලින් අති මහාන්තාරම්මන චිත්ත वीतिවලදී පරිත්තාරම්මන අති පරිත්තාරම්මන චිත්ත वीतिවලදී කර්ම රැස්වීමක් වෙන්නේ නැහැ. අපි මුළු මහා චිත්ත वीतिවලින් ඉගෙන ගනිමින් ඉන්නේ පංචාද්වාරික චිත්ත वीति ස්වභාවයක්. එතනදී අති මහාන්තාරම්මන චිත්ත वीतिවලට ඒ ජවණයන් තියෙන හින්දා විපාකේ ලැබෙනවා. මේවාට විපාක ශක්තියක් නැහැ. ඔව් එතකොට දැන් මරණාසන්න කාලයේදී දැන් අපිට ඇති වෙනවනේ පරිත්තාරම්මන චිත්ත වීතිවලදී ජවන් සිත්. එතකොට මොකද්ද වෙන්නේ? මරණාසන්න කාලයේදී පරිත්තාරම්මන චිත්ත වීතිවල ජවන් හිත් කියලා කොතෙන්ද අපි ඉගෙන ගත්තේ? පරිත්තාරම්මන ජවනාලෙන් පිය ගිලෙන අවස්ථාවවලදී ජවන් සිත් පහක් හෝ හයක් ඇති වෙනවා කියලා. එතකොට ඒක මහපව ගන්නකො පරිත්තාරම්මන වල ඒ ජවන් පහයි යොදන්න යම් තැනක පුළුවන් නම් බැහැස වෙනස පරිත්තාරම්මන චිත්ත වීති වල නෑ ජවන්. පැහැදිලි නේද පින්වත්නි? එතකොට අපි මේ ජවන් සිත් තියෙනවා නම් ඒක පරිත්තාරම්මන වෙන්නේ නැහැ. නැහැ. ඔව් එතකොට මේ ජවන් සිත් යෙදෙන්නේ මෙන්න මේ වගේ දුර්වල වස්තු රූපයක් තියෙන වෙලාවේදී. මොකද ඔබට මේ පාඩමේදී මේක හොඳටම තීරුම් කරවන්න ඕන හින්දා මේ කොටස ඇතුල් කළා. ඒක ඕන හින්දා මරණාසන්න කාලයේ සිහිමෝච අවස්ථාව, දීගිලන අවස්ථාව, සීවිසඤ්ඤව ඉන්නකොට, මව කුසින් බිහිවන අවස්ථාව වගේ වෙලාවට වස්තු රූපේ දුර්වලයි. ඒ දුර්වල හින්දා ජවන් සිත් 5-6ක් ඇති වෙනවා. නමුත් 7ක්ම ඇති වෙන්න ඕන. හැබැයි එහෙම නොවන මේ සාමාන්‍ය වෙලා අනිත් වෙලාවන් ගැන මේ අපි කතා කරන්නේ පරිත්තාරම්මන අති පරිත්තාරම්මන වෙලාවන් වලදී පින්වත්නි විපාක සත්‍ය ලබා දෙන අධික වේගයෙන් ක්‍රියාත්මක වන ජවණයකට කාලයක් නැහැ. හරි තේරුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයනස. තව පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරයි. ආඩමට අදානම් අහන්න. සයනස මේ පංචද්වාරික චිත්ත වීති වල එක ద్వාරයකින් වීති 15ක් හට ගන්නවා කියලා අපි ඉගෙන ගත්තනේ සයනස. එතකොට අති පරිත්තාරම්මණයෙන් 1යි පරිත්තාරම්මණයෙන් 2යි අති මහන්තාරම්මණයෙන් 1යි මහන්තාරම්මණයෙන් 2යි පරිත්තාරම්මණයෙන් 6යි අති පරිත්තාරම්මණයෙන් 6යි කියලා සයනස. දැන් හැම දෙයකටම හේතුවක් තියෙන හින්දා සයනස මේකටත් හේතුවක් තියනවාද සයනස? අනිවාර්යයෙන්ම මේකට හේතුවක් තියෙනවා. ওই හේතු ටික තමයි අර අපි මුලින්ම ඉගෙන ගත්තේ පින්වනි වස්තු ආරම්මන ආලෝක මනසිකාර කියලා. ඒ වස්තු ආරම්මන ආලෝක මනසිකාර කියන ඒ වාගේ දුර්වලකම් හින්දා තමයි ওই தත්ත්වය වෙනස් වෙන්නේ. ඒ කලින් තිබ්බාට වඩා වස්තු ආරම්මන ආලෝක මනසිකාරී ඊළඟ එකේදී දුර්වල වෙනවා, අනිත් එකේ දුර්වල වෙනවා, තව තවත් දුර්වල වෙනවා. අන්තිමට අන්තිමට ඉගෙනගත අතිපරිත්තාරම්මන චිත්ත වීති වෙනකොට ගොඩාක්ම දුර්වල වෙලා යනවා. හේතු වෙන්නේ වස්තු ආරම්මන ආලෝක මනසිකාර ආදී ඒ දුර්වලකම්. ඒ කියන්නේ අර වීති ප්‍රමාණය වැඩි වෙන්නේ ඒ නිසා සන්නස්. ඔව් වීති ප්‍රමාණය වැඩි වෙන්න නම් පින්වත්නි වස්තු ආරම්මන ආලෝක මනසිකාරය ප්‍රබල වෙන්නට ඕනේ. ජවන් විපාකයක් ලැබෙන විදිහට මෙන්න නම් ඒවා දුර්වල වෙන්නට ඕන. මේ ජවන් ආදියත් යෙදෙන්නේ නැතුව මේ අතිපරිත්තාරම්මන වගේ මට්ටමකට එනවා නම් හොඳයි සන්නස්. පැහැදිලි නේද? එහෙමයි සන්නස්. හොඳයි. හොඳයි පින්වත්නි ඔය ඇත්තන්ට අද තියෙනවා රාජකාරියක් කරන්න. මොකද මේ චිත්ත වීති හුඟක් කට්ටිය හිතන් ඉන්නවා අමාරුයි කියලා. හැබැයි දැන් ඔබට පේනවා අමාරු නෑ කියලානේ. හැබැයි අමාරු නෑ කියන එක හිතට ගන්නකොටම ඔය ඇත්ත අමාරු නැති වෙන ක්‍රියාකලාපයක් කරගන්න නම් වෙනවා. මෙච්චර සරලව හැම පැත්තෙම ආරවුසල ඔක්කොම පෙන්නලා දෙනකොට දැන් පත්‍තිකාව ඕක තියෙනවානේ ෆෝන් එකේ ඕක තියෙනවානේ කම්පියුටරේ ඕක තියෙනවානේ පස්සේ හරි කියවන්න පුළුවන් කියලා ඉන්නේ නැතුව දැන් වැඩසටහන ඉවර කරපු ගමන් ඔබේ නිවසේට අඩි 10ක් 15ක් 20ක් 30ක් අය දිගට සාලේ හරි කුටිය හරි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදිමින් නැවත මේ ටික හිතට ගන්න ඕන කල්පනා කරලා එකකට අමතක නොවන විදිහට කිව්ව දේවල් සියල්ල හිතට දහානය කරගෙන සංසුන්ව නිදා ගන්න බොහොම ගැඹුරු නිින්දකුත් ලැබේවි පින්වත්නි ඊළඟ පාඩමටත් ඒක අතිශයින්ම උපකාර වේවි එහෙමනම් අදට ප්‍රමාණවත් නේද අවසරයි ස්වාමීන් වහන්සේ මට එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද හැබැයි මතක තියාගන්න මම දැන් 3 4 5ක්ම කිව්ව චිත්ත වීති වලදී ප්‍රශ්න අහන්න දෙන්න මම වැඩි කැමති නෑ මොකද ප්‍රශ්න අහන ඒවාට අනිත් අයගේ අවධානය යොමු වුණොත් ඊළඟ දවසේදී ඔය අතන්ට පාඩම ගන්න එක තවත් මේ වාර 2 3ක් පස්සට යාවි කියලා දුන්නු දෙය තේරෙන්නේ නැතුව තිබුණොත් හොඳයි අහන්නකෝ ස්වාමීන් වහන්සේ පරිත්තාරම්මන පළවෙනි චිත්ත වීදියේ අපි අතීත භවංග 4ක් ගත්තා වොත්තපන 3ක් ගත්තා භවංග 4ක් ගත්තානේ එතකොට දෙවෙනි තුන්වෙනි එකේ අතීත භවංග එක එක වැඩි වෙනවා 5 6 වෙනවා එතකොට වොත්තපන එකම ගානද ස්වාමීන් වහන්සේ 3 3මද වොත්තපන බොහොම හොඳයි ඒක බොහොම මේ වැදගත් ප්‍රශ්නයක් එතනදී පින්වත්නි වොත්තපන වල වෙනසක් වෙන්නේ නැහැ හැබැයි වොත්තපන අන්තිම එකේදී වෙනකොට වෙනස් වෙනවා 2ක් දක්වා එනවා ඒ තමයි ඔය නැත්තම් දැන් බලන්න ඒ කහපව පෙළ ගන්නකො පින්වත්නි අතීත භවංග 4ක් ගත වෙලා භවංග චලන ආදී ඇති වෙලා වොත්තපන හි 3ක් භවංග හි 4කින් අවසන් වෙනවා නම් ඒක පළවෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය අතීත භවංග 5ක් ගත වෙලා වොට්ටපන හි 3කින් භවංග හි 3කින් අවසන් වෙනවා නම් ඒක දෙවෙනි පරිත්තාරම්මන වීතිය. අතීත භවංග 6ක් ගත වෙලා වොට්ටපන හි 3ක් එක භවංග හි 2කින් අවසන් වෙනවා නම් ඒක තුන්වෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය. අතීත භවංග 7ක් ගත වෙලා වොට්ටපන හි 3ක් එක්ක එක භවංග හිතකයෙන් අවසන් වෙනවා නම් ඒක 7වෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය. අතීත භවංග 8ක් ගත වෙලා වොට්ටපන හි 3කින් අවසන් වෙනවා නම් ඒක 5වෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය. හැබැයි අතීත මේ භවංග 9ක් ගත වෙලා වොට්ටපන හි 2කින් අවසන් වෙනවා නම් ඒක 6වෙනි පරිත්තාරම්මන චිත්ත වීතිය. එතෙන්දී පරිත්තාරම්මන චිත්ත වීති වලදී මුල් පහේ වොට්ටපන 3ක් යෙදනාට අන්තිම එකේදී එක මේ වොට්ටපන හි 2යි යෙදෙන්නේ. එකයි. ස්වාමීන් වහන්සේ 4වෙනි එකේ අතීත භවංග 7ක් ගත වෙලා වොත්තපන කීයක්ද ස්වාමීන් වහන්සේ 3ක්ද වොත්තපන 3යි එතකොට භවංග අපිට එක භවංගයයි හොඳයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං හොඳයි පින්වත්නි එහෙමනම් අපේ ධම්මික මහත්ම ප්‍රමාණවත් නේද අදට හොඳයි පින්වත්නි ඔය අත අද දැන් මොකද කරන්නේ පාඩමේ පස්සේ ඇවිත මනසිකාරය කරන්න ඕන කල්පනා කරන්න ඕන හිතට ගන්නට ඕන මතක තියාගන්න අද පාඩම විතරක් නෙමේ චිත්ත වීතියේ මීට කලින් ඉගෙන ගත්ත පාඩම් 2 3ක් ගන්නම ඕන නැවත හිතට ගන්න හරිම අපූර්වට ඔය ඇත්තන්ට නිකන් නෙල්ලි ගෙඩියක් අල්ල උඩ තියනවා බලනවා වගේ ඊට පස්සේ මනෝද්වාරික චිත්ත වීති වලදී කියලා නිදාගද්දි මොකද වෙන්නේ කියලා අරගෙන ඊට පස්සේ අභිඥා ලාභීගේ චිත්ත වීති වලට කියලා මාර්ගඵල ලාභීන්ගේ චිත්ත වීති වලට ගිහිල්ලා සියල්ල බලනකොට ඔබට ලැබෙන දැනුම මෙපමණයි කියන්න බැරි තරම්. එහෙමනම් පින්වත්නි මෙතෙක් වේලාව කරගත සියලුම පුණ්‍ය කුසල සම්භාරයෝ ඔය සත්පුරුෂයිනට ඔබ නමින් පාළුව සපත් වූ සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්නට ඕනේ සාංශාරික පාදත්වූප ජීවී ඥාතීන් ඒකාන්තේම මේ පින් අනුමෝදන් වේවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනං හෝතු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න පින් අනුමෝදන් වන සියලුම දේවරු නිරන්තරයෙන්ම මේ සඳහා විසර කැපවීමෙන් කටයුතු කරන අප සිය සපරේකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුව ඒ වගේම සියලුම කාර්ය මණ්ඩල හැම දිනම අද ධර්ම දාන දායකත්වයන් දරුව පින්වන්ත අපේ ධම්මේ ගමගේ මහත්මාණන් ඉදයාබර මහත්මිය සාන්ති ගමගේ මහත්මිය एवागे विविध रटवादल सीत सदैव पुण्यवान्तो सियालोम निरंतरेम दिव्यो रकीता दिव्यो पिन लभता दिव्यो निवनिन सनसित्वा एकल दिव्यांट पिंग अनुमोदन करान आकाशट्टाच भूमट्टा देवाना गामहिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु सम्बुद्ध शासनं चिरं रक्षन्तु सम्बुद्ध देशनं සත්පුරුෂ පින්වත්නි නිවනම අරමුණු කරන්න මේ පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පාත්ම වේවා කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන बालइंगेद असत्पुरुषइंगेद पापमित्रइंगेद आश्रय नुलबेवा दानादी पिंकम करने दिलादी अनंत गुण पुरने विदर्शनादी भावना वडने सत्पुरुष इंगेद कल्याण मित्र इंगेद बुद्धादि आर्य महोत्तम इंगेद आश्रय लभेवा पिंगवत्नी पिंगवान तो बट नवतात में मताक कराने දැන් මේ චිත්ත වීති වල ඉන්නේ හරිම අපූර්ව තැනක්. ඔය ඇත්තන්ට ඉදිරියේදී කිසිම අපහසුතාවයකින් තොරව අපූර්වට අපිට අවශ්‍යයි ප ဋ ආන දේශනා ක්‍රම එහෙම කියලා දෙන්න. පින්වත්නි පටිච්ච සමුප්පාද ධර්මිනුත් උගන්වන්න ඕන. ඒ සඳහා අතිශයින් උපකාර වෙනවා මේ චිත්ත වීති කාණ්ඩේ සියල්ලම හොඳට මතකයට ගන්න. ඒක අමතක නොවෙන්න ඕන. ඒ නිසා ඔයetto දැන් අපි පාඩම අවසන් කළාට ඔබේ පාඩම අවසන් වෙන්නේ නිවෙස් වල ඉඳලා ටික වෙලාවක් නැවත මෙනෙහි කරමින් කටපාඩම් කරමින් හිතට අරගන්න කටයුතු කරගන්නට ඕන. ඔබ සැමටයි අපි මේ ආශිර්වාද කරන්නේ සත්පුරුෂ පින්වත්නි. පින්වන්ත අපේ ශිෂ්‍ය අපරේක පඤ්ඤාසාර පොඩි හාමුදුරුවන්ට ඒ වගේම නිපුරා මාසන් තප්පවනාරාණ සේනාසනේ අපි වෙනුවෙන්ම මේසා විසාද භූමි භාගයක් මිලදී අරගෙන ගුරු පණ්ඩාරකද මිනිර්මාණ ආදී කළ අපට පූජා කරපු අප සිසු සුපින්වත් ජයලාල් විමසින් මෙතෙදුන් මෙතෙනී දූ දරුවන් ඒ වගේම අද ධර්ම දාන දායකත්වයේ ඒ සූම් ශාසනික දායකත්වයන් දාන සුපින්වත් අපි दुबाही पदिंच दमे गमगे महात्मानं शांति गमगे महात्मे विविध रटवल पुण्यवान्त उभे दयावरतु दरुवा वे सत्पुरुषो सियल्लटम तुनरुवांगे सारणे निදුක් නිරෝගී දීර්ඝායසම ලැබේවා. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්ෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. සාදු අප සියලු දෙනාම ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු. අප විසින් රැස් කරගත් තා සියලු කුසල් සියලු පින් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කර සිටිමු. ස්වාමීන් වහන්සේලා රැස් කරගත් තා සියලු කුසල් අපිට අනුමෝදන් වෙමු. යෝගීම महासंघरत्ने अपाते मणिमहत् आकारे अवतक्ष्तुविना महासंघरत्ने कमाकरागनु ओखास वंदामि वंदे मयातं पुण्यं सामिना अनुमोदितानि सामिना कथं पुण्यं मह्यं दातव्यं साधु अनुमोदते साधु साधु अनुमोदामि ओखास द्वारत्तेन कथं सर्वं अच्छं कवतवे वंदे ओकास कमामि वंदे साधु कमामि कमतापं ततियंपि ओकास कमामि वंदे साधु कमामि कमतापं ततियंपि ओकास कमामि वंदे साधु कमामि कमतापं साधु 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 शीलवंतं वंतं गुणवंतं पुण्यकृतं अनुत्तरं दुर्लभेन मया गतं वसितुं वन्दितुं वरम् මෙතන මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මම පත්‍රිකා කියන්නේ පින්වත්නි ඔය ඇත්තන්ට පත්‍රිකා ඕන පින්වතුන්ට පෑණි පත්‍රිකා ඔක්කොම අපේ චතුර් සචිත් මහත්මයා දාලා තියෙන ලින්ක් වලින් ලබා ගන්න පුළුවන් පත්‍රිකා අවශ්‍ය කට්ටිය මේ විදිහට ලබා ගන්න දැනුයි අපි chat box එක බැලුවේ ඔබට නොතේන යම්කිසි කවුණක් තියෙනවා නම් පින්වත්නි මොකද කැමරාවට chat box එක මට පේන්නේ නැහැ තියෙන විදිහට පින්වත්නි නොතේන ගැටලුවක් තියෙනවා නම් මේ ලැබෙන සතියේ දුනත් අහන්න පුළුවන් අපි ඒක විස්තර කරලා දෙන්නම් හොඳයි අනුකම්පා කරන ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නෙට පිළිතුර අවබෝධ වුණේ නැහැ අනුකම්පා කර कोई विलावक हो पहले करान तिरुवन साना के लहाती है ना कोई पास नहीं दान्या नहीं तो पिंगल में ये पिन्नत महत्ति हो महत्त्या कम स्वामीनाथर मता से बात कलर ना मैं गेटलो संबंधे स्वामीनाथर मैं मामा खाता करे पु जवान सिटी सीना में एक जवान सिता पहल उन्हाँ में मगे हितट अवबोध वेला तीनी जवांसित पटांग जवांसित हतरक में वेना केलतमय मट ए पत्रिका विधियट अवबोध वेन्ने ඒ ගැන මට අනුකම්පා කරලා මට පැහැදිලි කිරීමක් කරන්න කියන එක තමයි මම කිව්වේ ස්වාමීන් වහන්සේ දැන් මේ වෙලාව නෙමෙයි නිසා පසුවට පැහැදිලි කිරීමක් කරන්න ඒක මහත්මිය එතනදී ඒ පත්‍රිකාව හොඳට කියවන්න. එතකොට හම්බ වෙවි මේ කියන්නේ එකම ජවන් හිත හත් පාරක්. ඒ කියන්නේ මුලින්ම ඇති වුණ හිත නැති වෙන්නේ නැතුව ඒ හිතම දෙවෙනියටත් ඇති වෙලා ඒ හිත නැති වෙන්නේ නැතුව ඒ හිතම තුන්වෙනියටත් ඇති වෙලා එකම හිත හත් පාරක් තියෙනවා කියලා නෙමෙයි. හැම හිතකටම තියෙන්නේ උප්පාදිත භංග කියලා තුනක කාර්යයක්. ඇති වුණා නම් නැති වෙන්න ඕනේ. නැති වුණාට පස්සේ ඊළඟ හිත ඇති වෙන්නේ. ජවන්සිට වල වුණත් ආයු කාලයේ වෙනසක් වෙන්නේ නැහැ. උප්පාදිත භංග, උප්පාදිත භංග, උප්පාදිත භංග කියලා ඇති වෙනකොට ඒ ජවන චිත්තය අතීත කර්මාදී විපාකාදී විදිහට ලැබෙන්නේ. එතකොට පින්වන්ත මහත්මිය මෙතනදී පළවෙනි ජවන්සිත හැම අතින්ම ඒ ගත්ත ඒ චෛතසික ධර්මات ඒ වගේම අරමුණේ ස්වභාවයත් අරගෙන තමයි දෙවෙනි ජවන්සිත ඇති වෙන්නේ තුන්වෙනි ජවන්සිත ඇති වෙන්නේ හතරවෙනි ජවන්සිත ඇති වෙන්නේ හතරවෙනි ජවන්සිත පළවෙනි ජවන් හිත නෙමෙයි දෙවෙනි ජවන් හිත පළවෙනි ජවන් හිත නෙමෙයි තුන්වෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි ජවන් හිත පළවෙනි ජවන් හිත නෙමෙයි මේවා සිත් හතක් එක හිතක් නෙමෙයි සිත් හතක් හැබැයි හැම අතින්ම එක හා සමාන සිත් හතක් නමුත් විපාක දීම් වශයෙන් විවිධාකාර කාලවලට ඇති විපාක ධර්ම ලබා දෙන සිත් ස්වභාවයන් පැහැදිලිද පැහැදිලි ස්වාමීන් වහන්සේ පිං ගොඩක් පිං හොඳයි හොඳයි පිං ස්වාමීන් වහන්සේ ඒ ජවන් සිත එකම අරමුණකින් යුත් සිද්ද ඔය පින්වන්ත මහත්මියනි දැන් කමක චක්ක විඥානය කියලා එලක ජවනේ ඇති වෙන්න කලින් ඇති වෙන්න ඕන වොට්ටපනේ නිශ්චය කරන හිත ඒ වගේම විමසා බලන හිත මේ ඒ වගේම සම්තිරණ ඒ වගේම පිළිගන්නා හිත සම්පටිච්ඡනේ එතකොට එකම අරමුණක් එක්ක සිත් තුනකින් කටයුතු තුනක් වෙලා ජවනේට එනකොට ඒ එකම අරමුණක් එක්ක තමයි මේ හිත හැම ඇති වෙන්න ඕන स्वामीन हंस तेरना स्वामीन हंस अनेक बार परमावदाल पूज्यपाद तपन रतन स्वामीन हंस गिंदे वडसिटना वाडको सिलु स्वामीन हंस लगे दासराय दाबर पिन्न सहोदर सहोदरियनी अद्दासे इर्दा अबिदा अपे धम हमो ए परम गंभीर अभिधर्म देशनावे अपे सित सतन प्रबोधन करवे जनवत करवे අපට මහත් කුසල රාශියක් ඉස්සද කරගෙන අවස්ථාව සැලසුණා. ඉතින් මේ සීලම ලාභයෙන් අපට අත්පත් වූ අපකරයන් කම්පාවෙන් මොන බාධක ප්‍රමිනියත් මේ සීලම බාධක මැදේ මේ පාඨමාලාව මේ ධර්ම දේශනාව නොකඩවම පාත්තාගෙන යනවා පූජ්‍යපාද තප්පන් රතු ස්වාමීන් වහන්සේ ඊට අනුග්‍රහය දක්වන අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේ අතිවංගු සීලම ස්වාමීන් වහන්සේලා සයි. ඒ නිසා මේ අවස්ථාවේදී අප විසින් बुधवार अवश्य समदेशन कृष्ण साहित्य पंचशील समाधान लीमेन आप सिरुदनावशित धर्म श्रवणे करीमेन धर्म साकच्चा प्राप्ति में रस कर गत्ताव सेल कुशलान सांस्यो सिरु पुण्यान सांस्यो पूज्यपाद तपवाने रतन स्वामी नाजेरत में पिंकम माला और अनुग्रह दक्कना पूज्यपाद अपरक के पान्या सार बड़ी स्वामी नाजेर दुलान कुछ सेलु महासंगरत्ने रत अनुमोदन कर सिटी में वाहन सेला सिद्धना वाहन सेला अपरास कर गत्ता में सेल कुशल में सेल की अनुमोदन में वाहन सेला आवश्यक करने अन्ना और शास्त्र के सेवा आवश्यक डिग्री में आवश्यक शक्ति धैर्य निदुक निरोग सुवे संस्था के लिए में अपरास कर गत्ता में सेल कुशल हेतु युवा अवसान वाहन सेला सिद्धना वाहन सेला पता ना हो बोधि की अमाम निर्वाण संपत्ति लगा के लिए में अपरास कर गत्ता और में सेल कुशल हेतु युवा आप बिन अनुमोदन ना कर वाहन सेला अनुमोदन में साधु ये वाक्य भगवान सेला सिद्धना भगवान सेला मंडोड दाग कराओ ससुनट पूजा कराओ भगवान सेला सिद्धना भगवान सेला के तुम गुरु में भगवान सेलाट भगवान सेला ठाकुर करो सीलो में गुरु महरी उंट गुरु केवर उंट गुरु स्वामी नाम सेलाट कल्याण मित्र स्वामी नाम सेलाट सीलो भगवान सेला रकबला करना सीलो दाग तारका दीन विशेष में वसान काल दे भगवान सेलाट उपदान करना ये सीलो दागदारगा दीन මේ පින්කම් මාලාවට ඔබ වහන්සේගේ කලාව මිත්‍ර සම්බන්ධය අපට සලස්වා දුන්නේ චන්දිරාමගේ පුතුමන්ට අපරස් කරගත්තා මේ සිල් කුසල හේතුවෙන් නිර්වාණ සම්පatti මත්පත් වේ ප්‍රාර්ථනා කරමි සාදු 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 එහෙමනම් සත්පුරුෂ පින්වත්නි ලබන සතියේ සියලුම දෙනා සම්බන්ධ වෙන්න පින්වත් අපේ ධම්මික මහත්මයා ප්‍රමුඛ සදහැබරෝප හැම දිනාටම තුනුරුවන්ගේ සානේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි